අයිබෝන් සියලු දෙනාටම අපිට ඔයගොල්ලන්ගේ සම්බන්ධ වෙලා තියෙන දරුවෝ සියලු දෙනාම මයික්‍රොෆෝන් ඔයගොල්ලන්ගේ මයික් එක ඔෆ් කරගන්න පස්සේ දුක් ප්‍රබ හරි හරි පුතේ අද අපි අලුත් පාඩමකට තමයි යන්නේ ඉන්නේ මම ඔයගොල්ලන්ට කියලා ඇත්තේ ගිය සතියේ සූදානම් වෙන්න කියලාද ඔයගොල්ලන්ගේ කවකටු පෙට්ටිය කවකටුව සරල ධාරය ඊට පස්සේ ඒ ආධාර පැන්සල ඒ අවශ්‍ය උපකරණ අරගෙන පාඩමට සූදානම් වෙන්න කියලා ඒ වගේම තමයි අපි ගිය සතියේ පුතේ පාඩමක් අවසන් කළා බහුවස්ත්‍රවල කෝණ කියන පාඩම. ඉතින් මම මේ පාඩම ගැන නැවත මතක් කරන්නේ නැහැ. මොකද අපි සම්පූර්ණයෙන් පාඩම අවසන් කරලා තියෙන්නේ. ඒ ඊට අදාළ නිබන්ධනය ඔයගොල්ලන්ට 67 ආයතනයෙන් ලැබෙන්න ඇති. එහෙම නැත්නම් my teachers එකෙන් ඔයගොල්ලන් download කරගන්න පුළුවන්. ඒතොර අද පාඩමට අදාළ ඔයගොල්ලන්ට නිබන්ධනය මෙන්න මේ පත හා නිර්මාණ කියන නිබන්ධනය සමහර විට ඔයගොල්ලෝ 67 ට ආපු දරුවෝ ඔයගොල්ලන්ගේ ෆයිල් එකේ මේ නිබන්ධනය තියෙන්න ඇති. මයි ටීචර්ස් එකේ නම් අද තමයි ඒක අප්ලෝඩ් කරේ මයි ටීචර්ස් එකෙන් ගන්න දරුවෝ අද මේ නිබන්ධනය අප්ලෝඩ් කරලා ඇත්තේ ඒගොල්ලන්ට ඉතින් මම හිතන කාලයක් තිබුණා දැන් ඩවුන්ලෝඩ් කරගන්න හැබැයි අද මේ නිබන්ධනය ඔයගොල්ලන්ට අවශ්‍යයි මම කිව්වා මේ අදාළ සටහන මේ නිබන්ධනයේ තියෙනවා මොකද අද පාඩම අපිට ක්‍රියාකාරකම් එක්ක තමයි කරන්න තියෙන්නේ ඒක නිසා අපිට සටහන දිදී කරගෙන යන්න බෑ මේ නිබන්ධනයත් එක්ක අපි යන් ඔයගොල්ලන්ට මම කියලා දී ඒ පොකොල අරගෙන සූදානම් වෙන්න කියලා අපි ඒ විදිහට පාඩම කරගෙන යමු පතහා නිර්මාණ අපේ අලුත් පාඩම තමයි පතහා නිර්මාණ මීට කලින් ඔයගොල්ලෝ නිර්මාණ කීපයක් සිදු කරලා තියෙනවා දැන් අපි ගිය සතියේ 8 වසරටත් කතා කරා ඔයගොල්ලෝ 8 ශ්‍රේණියේදී පුතේ ත්‍රිකෝණ නිර්මාණය කරනවා සමපාද සමද්විපාද විෂම ත්‍රිකෝණ නිර්මාණය කරනවා ඒ වගේම තමයි ඔයගොල්ලෝ 8 ශ්‍රේණියේදී වෘත්ත නිර්මාණය කියලා පාඩමක් ඉගෙන ගන්නවා. 7 ශ්‍රේණියේදී සවිධි ෂඩස්ත්‍රය නිර්මාණය කරන්න ඉගෙන ගන්නවා. මේ දක්වා ඔන්නෝයේ නිර්මාණ තමයි ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ. ත්‍රිකෝණ නිර්මාණය, ත්‍රිකෝණයක් නිර්මාණය කරන විදිය, සරල රේඛා ඛණ්ඩයේ මුලින්ම හයදි පටන් ගන්නේ සරල රේඛා ඛණ්ඩයේ නිර්මාණය කළා. සරල රේඛා ඛණ්ඩය, ත්‍රිකෝණ නිර්මාණය, සවිධි ෂඩස්ත්‍රය, හරි? වෘත්ත නිර්මාණ, ওই දේවල් තමයි මේ දක්වා ඔයගොල්ලෝ කරලා තියෙන්නේ. ඉතින් අද පාඩමට මුලින් ඇවිල්ලා තියෙන පුංචි කොටසක් නිර්මාණ වලට මොකද පත පතහා නිර්මාණ අර පතයක් කියන්නේ දැන් ඕගොල්ලන්ට මේ පාඩමෙන් මේ ඉගෙන ගන්න දේවල් වලින් මෙතන ඉඳන් පටන් ගන්න දේවල් වලින් ඕ ලෙවල් පේපර් එකකට දක්වා ප්‍රශ්න එනවා ඕ ලෙවල් පේපර් එකේ කෙටි ප්‍රශ්න 25 එක ඒ කොටසේ ප්‍රශ්න 25 ඇතුළ නිර්මාණ වලින් ගණන් කරන පුංචි නිර්මාණයක් කරනවා ඒ විතරක් නෙමෙයි මේ මෙතනින් එහාට ඉස්සරහට දිගටම තියෙන වාර විභාග වලට දැන් ඕගොල්ලෝ දන්නද මේ අවුරුද්දේ වාර විභාගයක් තියන්න උනේම නෑ අපිටනේ මෙතනින් ඉස්සරහට දින හැම වාර විභාගයකටම මේ පතයක් ආශ්‍රිත මොකක් කර ප්‍රශ්නයක් වෙනවා පතයක් මුලින්ම අපි බලමු පතයක් කියන්නේ මොකක්ද කියලා දැන් ඕගොල්ලෝ ශිෂ්‍යත්ව මන්ත්‍රීදී ඉගෙන ගන්න විදිහට පාරකට සමාන වචනේ පාර කියන එකනේ පතයක් කියන්නේ නේද දැන් මෙතෙන්දී අපි ගණිතයේදී අර්ථ දක්වමු මොකද්ද පතයක් කියන්නේ කියලා පාර ඕගොල්ලෝ එක එක පත ගැන අහලා කර ගුවන් පතය ධාවන පතය දැන් ඕගොල්ලන්ගේ අර ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එක වලට ගහන ට්‍රැක් එක ධාවන පතය නේද ගුවන් යානයක් කියන්නේ ගුවන් පතයක නාවික පතය අනිත් වගේ පත තියෙන පාරවල් තියෙනවා දැන් මෙතෙන්දී අපි කතා කරන්නේ පොදේ ජාමිතීදී ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන මූලික පත හතරක් ගැන මූලික පාරවල් හතරක් ගැන මොනවද මේ පාරවල් හතර මොනවද මේ පත හතර මොකද්ද පතයක් කියන්නේ දැන් මට පේනවා මේ ඉස්සරහා මේ ලයිට් එක වටේ මැස්සෙක් කරගෙන මේ මැස්ස එහෙට යනවා මෙහෙට යනවා මෙහෙම 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 ලයිට් එක වටේ මෙහෙම මෙහෙම කරගෙන එක එක පාරවල් ඔස්සේ යනවා ඒ වගේම තමයි මම මේ පෑන මේ මත ඇරිය කිසියම් පාරක් දිගේ බිමට වැටෙන එක. පතයක් දිගේ තමයි පල්ලෙහාට යන්නේ. හරි. තව විවිධ අවස්ථා තියෙනවා ඔයගොල්ලන්ට. දැන් අපි නම් බල්ලේ පාරේ දුවගෙන යනවා. එයාත් මොකක් හරි පාරක් දිගේ තමයි දුවගෙන යන්නේ පතයක් දිගේ. නේද? ඔල බෝලයක් මෙහෙම වීසි කරොත් ඒ කියන්නේ පතයක් දිගේ පාරක් දිගේ යන්නේ මෙහෙම කියන. ටික ටික පල්ලෙහාට වෙලා මෙහෙම පාත්තර යනවා. පතයක්. මෙන්න ඔරලෝසෙ බට්ට ගත්තොත් මෙහෙම බට්ට වෙනිනවා. බට්ට මේ කියලා වරලා දෙනවා බට්ට යන්නේ කිසියම් පතයක් දිගේ පාරක් දිගේ. දැන් මම මේ කතා කරපු පත පාරවල් වලින් සමහර පාරවල් තිබුණා කිසියම් නිශ්චිත අවශ්‍යතාවයක් සපුරාලමින් තමයි චලණය වුනේ මේක හිතන්න කර මං කිව්ව ඔරලෝසි බට්ට දැන් බට්ට මෙහෙම චලණය වෙනවා මේ මෙහෙම චලණය වෙනවා එයා කිසියම් අවශ්‍යතාවයක් මොකද්ද මෙන්න මෙතනට තමයි බට්ටම හයි වෙලා තින්නේ ඉන්නේ දැන් මේක චලණය වෙනකොට මෙහෙම මෙහෙම දෙපැත්තට චලණය වෙනවා මෙහෙම මේ දුර වෙනස් වෙනවද නැහැ මේ දුර නියතව තියාගෙන මෙහෙම චලණය වෙනවා
අවශ්‍යතාව සපුරාලමින් තමයි චලනය වෙන්නේ පොරලොස්සි බට්ටා. හැබැයි අර මැස්සා කිසිම අවශ්‍යතාවු මෙහෙට යනවා මෙහෙට යනවා ඉතිකමං ටිකක් දුරට ගිහිල්ලා යනවා බල්බ් එක ළඟ කරගෙන බල්බ් එක ගෙවුන පිච්චිලා බිමට වැටෙනවා. එයා කිසිම අවශ්‍යතාවයක් සපුරාලමින් මේ චලනය වෙන්නේ ඔහේ යන්නම් වල චලනය වෙනවා. හැබැයි මම මේ මාකරක මෙහෙම අතෑරියාම පොළවේ ගුරුත්වාකර්ෂණ බලය කියලා එකක් තියෙනවා. ඩක්කාල පොළොව සිට සරල රේඛිය මෙහෙම චලනය වෙනවා. සරල රේඛිය ඩක්කාල බිමට ඇවිල්ලා යනවා. නේද? අන්න කිසියම් අවශ්‍යතාවයක් සපුරාලමින් චලනය වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය තියෙන දිහාට තමයි ආ චලනය වෙන්නේ. හරි. පාර දුවන නිකන් බල්ලෙක් ගත්තොත් ඌ ඉතින් කෑමක් දැක්කොත් ඒ පැත්තට යනවා. ආහාර අවශ්‍යතාවය තමයි එතන තියෙන්නේ නේ. ගමන් මාර්ගයේම නෑ. එහෙට මෙහෙට හැම තැනම දුවන බල්ලෙක්. පාරේ හැම තැනම යනවා. කුරුල්ලෙක් ගත්තොත් හැම තැනම පියාමනේ. එහෙම එහෙම කරගෙන කිසිම අවශ්‍යතාවයක් සපුරාලමින් නෙමෙයි ඒ චලනය වෙන්නේ. කිසියම් අවශ්‍යතාවයක් සපුරාලමින් දැන් ගිනි බෝල කරුවෙක් ගිනි බෝලේ කරකවන මේ මහර කෝණ මේ මොකෝ වෙන්නේ මේ පැත්තේ බෝලේ තියෙනවා අල්ලන් ඉන්න තැනට මෙතනට තමයි සවි වෙලා තියෙන්නේ කිසියම් දුරක් තියෙනවා දුර වෙනස් වෙන්නේ නැහැ බෝලේ කරගෙන උන්නේ ඒ දුර වෙනස් වෙන්නේ නැහැ කිසියම් ගමන් මාර්ගයක කරගෙන ඒ ගමන් මාර්ගයෙන් පිටට යන්නේත් නැහැ ළඟට එන්නේත් නැහැ නේද මම මේම බෝලයක් වීසි කරොත් ඈතට මෙහෙම යනවා මගේ අත තියෙන වාහනේ වල බලන්නේ මෙහෙම මෙහෙම ගිහිල්ලා උඩට ගිහිල්ලා ආයෙත් තිමීට පාත්තලා මෙහෙම කිසියම් අවශ්‍යතාවයක් තියෙන එකේ අපි කියන ප්‍රක්ෂිප්තයක් කියලා ඔයගොල්ලෝ ඉදිරියට ඉගෙන ගන්න විද්‍යාවට ඉගෙන ගනිමි මෙහෙම ගිහිල්ලා මෙහෙම අපව පොළොවට පාත්තලා ගුරුත්වාකර්ෂණ බලය නිසා මම අර අතින් වීසි කරමු බලය නිසා මෙහෙම ගිහිල්ලා මෙහෙම පාත්තලා එහෙනම් මම මේ කතා කරපු චලන වලින් සමහරක් චලන කිසියම් අවශ්‍යතාවයක් හෝ කීපයක් සපුරාලමින් චලනය වෙන ලක්ෂයක් ගැන තමයි මම කතා කරේ. හැබැයි සමහරක් ඒවා ඔහේ යන්නම් වාලි චලනය වුණා කිසිම අවශ්‍යතාවයක් සපුරාලමින් නෙමෙයි. එහෙනම් දැන් ඕගොල්ලන්ට පැහැදිලි මොකද්ද පතයක් කියන්නේ කියලා. මොකද්ද? කිසියම් අවශ්‍යතාවයක් හෝ කීපයක් සපුරාලමින් චලනය වෙන ලක්ෂයක් හෝ ලක්ෂ සමූහයකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? පතයක් කියලා. කිසියම් අවශ්‍යතාවයක් හෝ කීපයක් සපුරාලමින් චලනය වෙන ලක්ෂයක් හෝ ලක්ෂ සමූහයකින් තමයි පතයක් නිර්මාණය වෙන්නේ පතයක් හැදෙන්නේ. හරි එහෙනම් දැන් ඔයගොල්ලෝ මම කිව්වා මේ පාඩම අපි ඔයගොල්ලෝ ලියාගෙන නෝට් එකක් අපේ මුකුත් නැහනේ. හැබැයි මතක තියාගන්න උල්වන්න සටහන් කරගන්න ඔයගොල්ලෝ ගත තැන මුලින්ම පතහා නිර්මාණ කියලා ලියලා ඊට යටින් ලියන්න. කිසියම් අවශ්‍යතාවයක් හෝ කීපයක් කිසියම් අවශ්‍යතාවයක් හෝ කීපයක් සපුරාලමින් සපුරාලමින් කිසියම් අවශ්‍යතාවයක් හෝ කීපයක් සපුරාලමින් චලනය වන ලක්ෂ කුලකයකට අපි එහෙම ලියමු ලක්ෂ කුලකයකට පතයක් යයි කියනු ලැබේ ලක්ෂ කුලකයකට පතයක් යයි කියනු ලැබේ. හරි එහෙනම් දැන් අපිට කතා කරන්න තියෙනවා පොතේ මූලික පත හතරක් ගැන. මූලික පත හතරක්. ඒ වගේ චලනය වෙන කිසියම් අවශ්‍යතාවයක් සපුරාලමින් චලනය වෙන ලක්ෂ කුලකයක් ඇතුළත් පත හතරක් ගැන. එකක් ඕගොල්ලෝ දැනටමත් දන්නවා. මොකද ඕගොල්ලෝ 6 වසරදී අහුවත් පුතේ වෘතය කියන්නේ මොකද්ද කියලා රාවුමක් කියලා කියන්නේ. ආයි තාජුට්ටක් ඉස්සරහට යනකොට ආයි කියන ඕගොල්ලෝ වක්‍ර රේඛාවකින් අඳින ලද සංවෘත තල රූපයක් වෘතයක් කියලා. වක්‍ර රේඛාවකින් අඳින ලද සංවෘත තල රූපයක් වෘතයක් කියලා කියනවා. දැන් අටවසරට ඕගොල්ලන්ට ආවට පස්සේ කියලා දෙනවා මෙන්න මෙහෙම. අර ඉන්නක් අරන් ගිහිල්ලා නේද? ඕකේ අපි මීටර 10ක් විතර දිග කඹයකුත් අරන් ගිහිල්ලා ඉන්න පොළවේ හිටවල හොඳට මේ වගේ අර මීටර 10ක් දිග කඹේ කෙලවර ගැට ගන්න හරකව. හරි. හරකව ගැට ගහලා හරකව කුලප්පු කරනවා. හරකම කෝ කරන්නේ කඹේ අදින කැඩෙන්න හැඩෙන්නේ නැහැ ඉන්න ගැලවෙන්නේ නැහැ මෙයාම කෝ කරන්නේ මේක ඇදගෙන මේක වටේට දුවනවා මේක වටේට දුවනවා නේද දැන් මේ ඉන්න හයි වෙලා තියෙන තැන හෙල්ලෙන්නේ නැහැ මෙතන ඉතර පොළවේ තදට හයි වෙලා අපි කියන අචල ලක්ෂයක් කියලා අචල ලක්ෂයක් හෙල්ලෙන්නේ නැහැ කඹේ මීටර 10 දුර වැඩි වෙන්නේත් නැහැ අඩු වෙන්නේත් නැහැ ඕනනම් හරකට අඩු කරගෙන කණුව ළඟට එන්න පුළුවන් නමුත් ඌ එන්නේ නැහැ මොකද උලප්පු වෙලා නින්නේ ඇදගෙන නින්නේ නේද එයාම කෝ කරන්නේ කණුව වටේ දුවනවා මොකද්ද කණු වලට ඇදෙන්නේ ලොකු වෘතයක් ඇදෙනවා ලොකු වෘතයක් එදා ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා මොකද්ද අචල ලක්ෂයක සිට නියත දුරකින්
චලනය වන ලක්ෂයට ගමන් මාර්ගයම නැත්තම් පතය තමයි මොකක් කියලා කියන්නේද? වෘතයක් කියන්නේ. ඒක ඔයගොල්ලෝ අටේදී ඉගෙන ගත්තා. හයදිත් කරනවා. මොකද හයදී ඔයගොල්ලෝ කරන්නේ? ගන්න පුංචි කාඩ්බෝඩ් පටි කෑල්ලක්. නේද? පුංචි කාඩ්බෝඩ් පටි කෑල්ලක් අරගෙන මේ කාඩ්බෝඩ් පටි කෑල්ලේ මෙන්න මේ සිදුරු දෙකක් හදනවා. දැන් මේ දිහේ කාඩ්බෝඩ් පටි කෑල්ල. මේකේ මෙතන හදන සිදුරක් මෙතන හදන සිදුරක්. අපි හිතමු මේ සිදුරු දෙක අතර පරතරය සෙන්ටිමීටර 3යි කියලා. මේ සිදුරු දෙක අතර පරතරය සෙන්ටිමීටර 3යි. මෙන්න මේ විදිහේ කාඩ්බෝඩ් පටි කෑල්ල. මේ සිදුරට පෑන දාලා තද කරනවා. පොතන තද කරනවා. මේ සිදුරට පෑන දානවා. දාන්න ඕක කරන්නේ. දැන්සල දානවා. දාලා මේ පෑන තද කරලා තියාගෙන මෙහෙම කරකවාගෙන යනවා වටේට. මොකක්ද දැනෙන්නේ? වෘතයක්. දැන් හයදී ඔයගොල්ලෝ එක එක ක්‍රම ඉගෙන ගන්න ඕනේ වෘතාඳින්න. වෘතාකාර බිඳන බොක්කක් කාර්ය වටේ. अचल लक्ष्य चलने චලනයේ වන ලක්ෂයකින් ඇදිච්ච ගමන් මාර්ගය තමයි මොකද්ද? වෘතය. ඔක අටේ ඉගෙන ගන්න. ඒක තමයි ඕගොල්ලන්ට ඉගෙන ගන්න දෙන පළවෙනි පතේ එන. ඕගොල්ලන්ට තියෙන පළවෙනි පතේ තමයි පුතේ ඕක. මොකද්ද? අචර ලක්ෂයක සිට නියත දුරකින් චලනයේ වන ලක්ෂයක පතය. පැහැදිලිද? අචර ලක්ෂයක සිට නියත දුරකින් චලනයේ වන ලක්ෂයක පතය. මම මේ ඉඳලා දින්නේ ඒක තමයි. හරි? ඕගොල්ලෝ දන්නව ඕගොල්ලෝ වෘතය දින්න භාවිතා කරන්නේ කව කටු? अरे අචල ලක්ෂයක් මේ තියෙන අචල ලක්ෂය මේ දුර වෙනස්ුන්නේ වෘතය ඇදිනකම් මේකට කියනවා නියත දුර අචල ලක්ෂයක සිට නියත දුරක් තියාගෙන මේ ලක්ෂයම කොහේනේ වටේට චලනය වෙනවා ඇදෙනව මොකද්ද වෘතය එහෙනම් ඔන්න පළවෙනි පතය අචල ලක්ෂයක සිට නියත දුරකින් චලනය වෙන ලක්ෂයේ පතය මොකද්ද වෘතය හරි එම අචල ලක්ෂයේ කේන්ද්‍රය කරගත් වෘතය කියලා වුණා නම් තවත් ටිකක් ලස්සන්ට කියන්න පුළුවන් කියලා එහෙනම් අර මම මුලින් කිව්වේ ගිනි බෝල කරුවා ගිනි බෝලේ අල්ලගෙන මෙහෙම කරකවන ගිනිබෝලකාරයාගේ අත මෙතන ගිනිබෝලේ අල්ලන්නේ තමයි අචල ලක්ෂය. දැන් ඔයගොල්ලෝගේ අචල කොයිද? මේ හෙල්ලෙනවා නේද? ඒ පොඩි ගැම්මක් ගන්න හෙල්ලෙන්නේ. පොඩි ගැම්මක් අර බෝලේ කරකවන පොඩි ගම්මිතාවයක් දෙනවා නේද මෙහෙම කරලා. අන්නේ ගැම්ම ගන්න තමයි බෝලේ පොඩි පොඩ්ඩක් හොල්ලන්නේ නැත්තම් මෙතන තමයි අචල ලක්ෂය. ඒ ගිනිබෝලේ ගැට ගහලා දෙන කම්බිය දිග අපි තමයි මීටරයයි කියලා දිග. ඒක තමයි නියත දුර. ඒක චලනය වන ලක්ෂය කවුද? ගිනිබෝලේ. ගිනිබෝලේ පේන්නේ ඔයගොල්ලන්ට රවුමක් වගේ වෘතයක් වගේ. අන්න ගමන් මාර්ගය පතය මොකද්ද? වෘතය. අචර ලක්ෂයක සිට නියඳුරකින් චලනය වන ලක්ෂයක පතේ කියන්නේ එම අචර ලක්ෂයේ කේන්ද්‍රය කරගත්ත වෘතය. පැහැදිලිද? හරි පුතේ. දැන් තවත් දැන් ඔයගොල්ලන්ට මෙහෙම දෙයක්. දැන් මම වට අවුරු රෝසෙ මෙහෙම. කො අචර ලක්ෂය මෙන්න අචර ලක්ෂය. මෙතන තමයි හයි වෙලා තියෙන්නේ මේක. කො නියත දුර මෙතන ඉඳන් මෙතනට දැන් අපි තුම මෙන්න මේක තමයි වට මේ අවුරු රෝසෙ වට. මේක මෙහෙම 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 පැද්දෙනවා මේ අවලම්බේ මේ කැරක් පැද්දෙනවා. උන්චිල්ලාවත් මෙහෙමනේ. උන්චිල්ලාවත් මෙහෙමනේ තියෙන්නේ. අචල ලක්ෂයක සිට නියත දුරකින් මෙන්න චලනය වෙනෝ ලක්ෂයක්. දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි කොහෙද වෘතයක් එන්නේ? බට්ට මෙහෙන් යනවනේ. උන්චිල්ලා මෙහෙන් ගිල්ලා අපව වෙන්න ඕනේ. නේද? දැන් මෙතෙන්දි වෘතයක් නෙමෙයි වෘත කොටසක තමයි මේක චලනය වෙන්නේ. වෘත කොටසකට අපි කියනවා ඡාපයක් කියලා. මේ වෘත ඡාපයක තමයි චලනය වෙන්නේ. දැන් මෙතෙන්දි කිය දෙන්නේ ඔය පතේම තමයි. අචල ලක්ෂයක සිට නියත දුරකින් චලනය වෙන ලක්ෂයක පතය. පාරනේ වෘත කොටසක තමයි මේක චලනය. සීසෝ එකක් ගත්තා. නේද? මෙදින සීසෝ එක මේ 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 දෙකටම නේද? ඒකේ කොචල් ලක්ෂය මෙන්න අචල් ලක්ෂය. කො නියත දුර මේ දුරයි මේ දුරයි එකම සමානයි වෘතය අර යන්නේ නියත දුර. ඒක මේව මේ මේ චලනය වෙනවා නේ. අචර ලක්ෂය ගිනන් නියත දුරකින් චලනය වෙන ලක්ෂයක පතේ මොකද්ද වෘතය? හැබැයි සීසෝ එකේ ඔන්චිල්ලාගේ ඔරලෝසු බට්ටගේ වෘතේම චලනය වෙන්නේ. වෘත ඡාපයක් දිගේ චලනය වෙන්නේ. එතකොට ගිනි බෝල කරුවා අන්න වෘතේම චලනය වෙනවා. නේද? අර මං කිව්වා හර කකුල ඔප්පු කරාම අන්න යා වටේම චලනය වෙනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න බලවෙනි පතේ හරි ලේසි පුතේ දැන් මෙතන කවුරු හරි ඉන්නවත් දන්නේ නැහැ මේ ටියුට් එක ඩවුන්ලෝඩ් කරගත්තේ නැති අය මේ ටියුට් එක ගත්තේ නැති අය ඒ අය ඉන්නවා නම්
ඒගොල්ලෝ ඒක ඔකොලෙන් වැඩ කරගෙන යන්න. මේ ඩියුට එක ගත්තා ඉන්නවා නම් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති මේකේ මුලින්ම තියෙනවා මූලික පත. හරි? මූලික පත කියලා මම දීලා තියෙනවා. අචල ලක්ෂයක නියඳුරකින් චලනය වෙන ලක්ෂයක පතේ. ඔක තමයි පළවෙනි පතේ අංක 1. ඩියුට එක නැති එළියා ගන්න අචල ලක්ෂයක නියඳුරකින් චලනය වෙන ලක්ෂයක පතේ. ඔක තමයි 1 1 කියලා දාලා ලියන්නේ. දැන් දන්නු ඉතින්. අචල ලක්ෂයක නියඳුරකින් චලනය වෙන ලක්ෂයක පතේ. ඒකේ අපි ක්‍රියාකාරකමක් දාලා දෙනවා. ඔන්න හොඳට අහන්න මම ක්‍රියාකාරකමේ පොයින්ට් මේනේ. මේවා ටික ඔයගොල්ලන්ට කියවන්න. මුලින්ම කියනවා මෙහි දැක්කෙන කොටුව මැද්දේ ඔබ කැමති ඕනෑම ලක්ෂයක් ලකුණු කර ඕ ලෙස නම් කරන්න. ඒකේ මම මේ කොටුව මැද්දේ ඕ කියන ලක්ෂය ලකුණු කරලා ළමයි තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගත්තේ නැති අයට ඔයගොල්ලන්ගේ ෆෝකොලේ ඔය හරි තැනක ලක්ෂයක් ලකුණු කරලා මට ඒක පොඩ්ඩක් ඉඳ දියන්න ලක්ෂයක් ලකුණු කරලා ඕ කියලා ලියන්න එතන. හරි? ඊට පස්සේ එම ලක්ෂයේ සිට සෙන්ටිමීටර 3.5ක් දුරින් ඇති ලක්ෂ හැකිතාක් ලකුණු කරන්න. ඉතින් දැන් මොකද්ද ඔය කියන්නේ? ඔයා දැන් ලකුණු කරනවානේ ලක්ෂය ලක්ෂය දැන් ඔයගොල්ලන්ගේ ඩියුට් එක නම් ලකුණු කරලාමයි තියෙන්නේ. මේව ලකුණු කරලාමයි තියෙන්නේ. ඔව්. මෙයාගේ දැන් සෙන්ටිමීටර 3.5ක් දුරින් ඇති ලක්ෂ හැකිතාක් සලකුණු කරන්න. ඒකට ඔයා අඩිපෝදු අරගෙන මේ වටේටම සෙන්ටිමීටර 3.5 මැන ලක්ෂ ලකුණු කරගෙන යන්න. ලක්ෂ ලකුණු කරගෙන ලකුණු කරගෙන ලකුණු කරගෙන ගියාම එකකට එකක් ගෑවෙන ලකුණු කරනකොට අන්තිමට ඇඳෙන්නේ මොකද්ද? වෘත්තයක් ඇඳෙන්නේ. නේද? ඒ වෘත්තේ අරය සෙන්ටිමීටර 3යි. හරි? දැන් එහෙම ලක්ෂ ලකුණු කරන්න දෙයක් නෑ. ඔයාලා දන්නවා මම මේ කවකටු අරගෙන කවකටු තුඩත් පැන්සල් තුඩත් අතරට සෙන්ටිමීටර 3.5ක් අරගෙන කවකටුවේ තුඩ ඕලක්ෂයේ මත තියලා පක් 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 ගාලා මේ වටේට මම කොටාගෙන 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 යන ලක්ෂ ලකුණු කරගෙන යනවා මේ. වෙනවනේ ඔයාලා මම ලක්ෂ එකකට එකක් ගෑවෙන ලකුණු කරගෙන යනවා. මොකක්ද ඇඳෙන්නේ ටික ටික ඔයගොල්ලන්ට දෙන්නේ මේ එකකට එකක් ගෑවෙන ලක්ෂ ලකුණු කරගෙන යනකොට මොකක්ද ඇඳෙන්නේ ආ වෘතයක් ඇඳෙන්නේ මං කෙලින්ම වෘතය ඇඳින ලක්ෂ ටික යා කරලා ඉන්නේ ඔන්න ඔයගොල්ලන්ගේ ඩියුට් එකේ ඉන්න පළවෙනි ක්‍රියාකාරකම හරි එහෙනම් ඩියුට් එක නැති අය කව කටුවට මේ වගේ සෙන්ටිමීටර 3.5ක් ගත්තා ඇඳ වෘතයක් ඩියුට් එක තියන අය ඔතන ඕ කියන ලක්ෂය මත කව කටුවේ තුඩ තියලා අඳින්න මේ වගේ සෙන්ටිමීටර 3.5ක අරයක් තියෙන වෘතයක් හරි ඊට පස්සේ මේ කේන්ද්‍රයයි මේ අර වෘත්තයයි යා කරලා මේක ලියන්න සෙන්ටිමීටර 3.5යි හරිනේ හැදලි ඔයාලට ගැටලු මොනවා හරි තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න අනවශ්‍ය විදිහට මයික් ඔන් කරන්න යන්න එපා කවුරුවත් හරි ඊට පස්සේ අපි දිනන එම ලක්ෂය කර ඉහත ඕනම් අචල ලක්ෂයේ සිට සෙන්ටිමීටර 3.5 දුරින් නියත දුරකින් ඇති පතය ලබා ගන්න මේ ලබාගෙන ඉන්නේ ඕ ලක්ෂයට සෙන්ටිමීටර 3.5ක් නියත දුරකින් චලනය වෙන ලක්ෂයන්ගේ පතය තමයි මම මේ ඇඳලා තියෙන්නේ. මොකක්ද මේ පතය? වෘතයක්. හරි? එහෙනම් යටින් තියෙන තද කළුවකුරින් මම ලියලා අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වෙන ලක්ෂයක පතය වෘතයකි. හරි? ටියුට් එක නැති අය ලියන්න. අර බැලන් ලියාගත්තත් කමන්නේ අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වෙන ලක්ෂයක පතය වෘතයකි. අචල ලක්ෂයේ වල නියත දුරකින් චලනය වෙන ලක්ෂයක පතේ වෘතයකි අචල ලක්ෂයේ වෘතයේ කේන්ද්‍රයයි නියත දුර වෘතයේ අරයයි අචල ලක්ෂයේ වෘතයේ කේන්ද්‍රයයි නියත දුර වෘතයේ අරයයි හරි දැන් ක්‍රියාකාරකම වෙරලා තිබන් ඉන්නේ. හරි මහ ලොකු වැඩක් නෑ. උත්තරයක් අදින්න දින්න ඕන පළවෙනි පතේ හරි ඔච්චරයි. හැබැයි ඉස්සරහට ගණන් හදනකොට ඕගොල්ලන්ට වෙන්නේ පත 2 2 සෙට් කරලා ඒ වගේ දෙනවා පුංචි පුංචි ගණන් ටිකක් මම. ඒවා ටිකක් අමාරුයි යනකොට. හිතා ගන්න බෑ ඕගොල්ලන්ට සමහරක් අයට. දැන් මෙතන ඉගෙන ගන්නකොට මේ මහ ලොකු දෙයක් ගැන වෘතයක් ගැන නේ කියන්නේ. ඒක නම් තේරෙනව නේද? ඉස්සර ගණන් හදනකොට තමයි පොඩ්ඩක් අවුල් වෙන්නේ. හරි. හරි. එහෙනම් පළවෙනි පතේ වුණා හරි. හරි පොතේ උදාහරණ තමයි මම කියන්නේ ගිනි බෝල කරුව අර ගිනි බෝලේ කරකවන එක නේ. उदाहरण हरिपुते अचल लक्ष्य देखकट समुरी लक्ष्य पाते नियतने नियत नियत समय देखा අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වෙන ලක්ෂයක පතේ. ඔක තමයි දෙවැනි එක. අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වෙන ලක්ෂයක පතේ. බලමු අපි ඔක අඳින්නේ කොහොමද කියලා. හරි මම කියන්නේ පතේ කියන්නේ මැත් එකක් ඉන්නවා කියලා දැන් එහෙම තමයි මම කියන්නේ. හරි. බලලා ඉන්න.
මෙන්න මේ වගේ අචල ලක්ෂ දෙකක් දැන් මම මෙන්න මේ වගේ ලක්ෂ දෙකක් ලකුණු කරන්න පුතේ ඒ හා බී කියලා මම දන්නේ මේ දෙන්න අතර පරතරය දන්නෙත් නෑ මේ ලකුණු ගන්න මෙන්න ඒ ලක්ෂ මම මේ හරියට ලකුණු කරන්නවා පුතේ බී ලක්ෂ එක දෙලිම දින්න ඕනේ මෙහිම තියෙන්න පුළුවන් මෙහෙම ඒක තියෙන්න පුළුවන් ඔන්න ඒ බී ලක්ෂ දෙකම ලකුණු කරා දැන් මට හොයන්න ඕනේ මේ ලක්ෂ දෙකටම සමාන දුරක් සම දුරක් තියාගෙන කිසියම් ලක්ෂයක් චලනය වෙනවා නම් ඒ චලනය වෙන ලක්ෂය චලනය වෙන්න පුළුවන් ගමන් මාර්ගය පතේ පාර කොහෙද තියෙන්නේ කියලා. A හා B කියන ලක්ෂ දෙකටම සම දුරක් සමාන දුරක් තියාගෙන ලක්ෂයක් චලනය වෙනවා නම් ඒ චලනය වෙන ලක්ෂය චලනය වෙන්න පුළුවන් ගමන් මාර්ගය පතේ පාර කොහෙද තියෙන්නේ කියලා මම හොයන්නේ. ඒක තමයි මේ කරන්නේ. හරි. දැන් උදාහරණයක් විදිහට ගන්න මගේ ඉස්සරහා දෙපැත්තේ ළමයි දෙන්නෙක් ඉන්නවා. मट चलने सामान दुरा ඔබලන්ට දැන් තේරෙනවා ඇති මේ දෙන්නටම සමාන දුරක් තියාගන්න නම් මම කොහෙන්ද චලනේ වෙන්නේ මේ දෙන්නගේ හරි නැත්තේ දැන් නිකන් නිකන් මම මෙතන ඉන්නවා කියන්නේ මෙයාට තියෙන දුරයි එතනට සමානයි අපි දැන් මෙතෙන්ට ආවා කියන්නේ මෙයාට තියෙන දුරයි සමානයි මෙතෙන්ට ආවා මෙයාට තියෙන දුරයි සමානයි මෙතෙන්ට ආවා මෙයාට තියෙන දුරයි සමානයි එහෙනම් මෙන්න මේ වගේ ගමන් මාර්ගයක මේ දෙන්නට හරි මැද්දෙන් තියෙන ගමන් මාර්ගයක මම ගියොත් අන්න ඒ ගමන් මාර්ගයේ ඕනම තැනක ඉඳන් क्रियाकार පෙළපොතේ තියෙන වෙන විදියක්. හරි පෙළපොතේ තියෙන මට මතකයි කියන්නේ මේ වගේ ලක්ෂ දෙකක් පොතේ මොකක්ද අපි කියන්නේ තෙල් කඩදාසියක් කියලා තෙල් කඩදාසියක ලකුණු කරලා මොකෝ ඒක අනිත් පැත්ත පේනවනේ. මේ ලක්ෂ දෙක එක උඩේක වැටෙන නමන්න කියලා. මෙහෙම එක උඩේක වැටෙන නමන්න. පුළුවන් පේනවනේ අනිත් පැත්ත. ඒ නැමුවාම නැමුම් ධාරය මෙන්න මේ වගේ එනවා. නැමුම් ධාරය එනවා මෙන්න මේ වගේ. මේක බැලුවාම පේනවා මේ නැමුම් ධාරය මත ඕනම තැනක ඉඳන් A ටත් B ටත් තියෙන දුර මොකෝ වෙන්නේ සමානයි. එහෙනම් A හා B කියන අචල ලක්ෂ දෙකට සම දුරින් කිසියම් ලක්ෂයක් චලනය වෙනවා නම් එයා ඉන්න පුළුවන් මේ නැමුම් ධාරය මත මේ රේඛාව මත. එහෙනම් මේ අචල ලක්ෂ දෙකට සම දුරින් චලනය වෙන ලක්ෂයක පතය තමයි මේ රේඛාව. එයාට කියන නම ලස්සන නමක් තියෙන හොඳයි අපි දැන් තව ෂුට් එකක් හොයාගන්න. හරි? යන්න. මට බෝඩ් එක නමන්න බැහැ. මම මෙන්න මේ වගේ වැඩක් කරනවා බලන්න මම ගන්නවා කවකටු අරගෙන මේ වගේ කවකටු පුංචි දුරක් ගන්න මේ දෙන්න අතර දුරෙන් භාගයකට වඩා වැඩි දුරක් ගන්න මේ දෙන්න අතර දුරෙන් භාගයට වඩා වැඩි කියලා හිතන දුරක් මම ගන්නවා අරගෙන ඒකේ මත කවකටුවේ තුඩ තියලා මේ වගේ ඡාප කොටසක් අදිනුම්දි මම මේ පැත්තෙනුත් ඒ වගේ ඡාපයක් අදිනවා දෙකටම ඡාප දෙකක් ගන්න බලන්න මම මේ කරපු දේ ඇදින්ද කරපු දේ මේ දෙන්න අතර දුරෙන් භාගයට වඩා වැඩි කියලා හිතන දුරක් කවකටුවට අරගෙන ඒක මත කවකටුවේ තුඩ දින මෙහෙම ඡාපයක් ගන්නවා මෙහෙම ඡාපයක් ගන්නවා හරිනේ ඊට පස්සේ මම B ගේ මත කවකටුවේ තුඩ තියනවා තියා මේ A ගේ මත තියෙන ඇඳපු ඡාපයේ කැපෙන්න මේ වගේ ඡාපයක් අදිනවා මේ පැත්තෙත් මෙහෙම කැපෙන්න ඡාපයක් අදින මේ යටිනුත් දැන් දාන්නේ දැක්කනේ දැන් ওই ඡාප දෙක කැපෙන දැන් දෙක ගැන පොඩ්ඩක් හිතන්න අම්මේ දුර වෙනස් කරේ නැහැ නේ එහෙනම් මෙතන නම් මෙතෙන්ට තියෙන දුරයි මෙතන නම් මෙතෙන්ට තියෙන දුරයි මොකෝ වෙන්නේ සමානයි සම දුරක් තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරයි මොකෝ වෙන්නේ සමානයි සම දුරක් තියෙන්නේ ඇයි මං කවකටුවේ දුර වෙනස් කරේ නැහැ නේ හරි දැන් සරල ධාරය අරගෙන මේ දෙන්නව යා කරන්න මේ වගේ බලන්න නෝ යා කරන්න මේ වගේ රේඛාවකින් යා කරන්න හරි දැන් මේ රේඛාව මත
තව ඕනම තැනක ලක්ෂයක්. දැන් මම මේ මහා හොදාකාරව දන්නවනේ මේ ලක්ෂයට මෙතනින් තියෙන දුර සමානක දන්නවනේ. මොකව කවකටුවේ නැන්නේ. මම මෙතනින් ලක්ෂයක් ලබනවා. P කියලා ලක්ෂයක් ලබනවා. මම මෙතනින් ලක්ෂයක් ලබනවා Q කියලා. Q. මම මෙතනින් ලක්ෂයක් ලබනවා R කියලා. මේ පතේ තව දික් කරන්න පුළුවන් ඕන තරම්. පහලට ඉහළට ඕන තරම්. මම ඊට පස්සේ පුතේ නිකන් මේ P ලක්ෂයට A ගිනන් තියෙන දුර මැනලා බලන්න. මෙතන නම් මෙතන තියෙන දුර මැනලා බලන්න මේ මොන්නේ. මෙන්න මේ දුර මැනලා බලන්න. මේ B ගිනන් තියෙන දුරත් මැනලා බලන්න. හරි. මම බෝඩ් එකේ වණින්න යන්නේ. හරි. මොකෝ වෙන්නේ? අනිවාර්යෙන් මේ දෙන්නත් මොකෝ වෙන්න ඕනේ. සමානයිනේ. මේ AB කියන දුරයි AB BP කියන දුරයි මොකෝ වෙන්නේ? අනිවාර්යෙන් සමානයි. හරි මම මේ Q ලක්ෂයට මේ A ගිනන් තියෙන දුරයි මේ වගේ රේඛාවකින් යා ගන්නලා ඒ B ගිනන් තියෙන දුරයි මානිනු Q ලක්ෂයට අනිවාර්යෙන් මොකෝ වෙන්නේ ඔව් AQ දුරයි BQ දුරයි අනිවාර්යෙන් මොකෝ වෙන්නේ සමානයි ඇයි මේ රේඛාව තමයි A'ටත් B'ටත් සමදුරින් චලනය වෙන්න පුළුවන් ලක්ෂය ඉන්න පුළුවන් එකම ගමන් මාර්ගය වෙන කොහෙවත් නැහැ දැන් මේ R ගත්තොත් නේ මම A ගේ ඉඳන් ආට දින දුරයි බී ගේ නම් ආට දින දුරයි මම මැනලා බලුවත් පුතේ මොකෝ වෙන්නේ ඒ ආර් හා බී ආර් කියලා දෙන්නත් මොකද වෙන්නේ සමානයි හරි දැන් එහෙනම් ඔයගොල්ලෝ දන්න මම මේ ඇඳලා තියෙන්නේ ඒ හා බී කියන ලක්ෂ දෙකට අචල ලක්ෂ දෙකට අචල මොකද හෙල්ලෙන්නේ නැහැ අචල ලක්ෂ දෙකට සමදුරින් චලනය වෙන ලක්ෂයේ පතය තමයි මෙන්න මේ මේ රේඛාව දැන් හොයා ගන්න ඕනේ රේඛාවට කියන නම මේ රේඛාවට කියන නම හොයා ගන්න ඕනේ කොහොමද නම හොයන්නේ මම මෙන්න මෙහෙම වැඩක් කරා මම AB යා කරා AB යා කරා AB ව සරලතාවයෙන් මේ වගේ යා කරා මම මෙතෙන්ට දාන මේ ඡේදනය වෙන තැනට AB යා කරපු රේඛාවයි මේ පතේයි ඡේදනය වෙන තැනට මම දානවා පුතේ O කියලා O යා කළා මම AO දුරයි BO දුරයි මැනලා බලන්න බෝඩ් එකේ නම් ඉතින් මම මනින්නේ නැහැ හොඳේ මම අපි ගන්න හිතමුද ඔයගොල්ලෝ පොතේ අන්දර බලන්න ඔන්න මේ දුර එනවා කියලා ගන්න සෙන්ටිමීටර 2.8 මේ දුරත් 2.8ක් ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ හරියට මේ වැඩේ කරොත් අනිවාර්යෙන් මේ දුරවල් දෙක මොකෝ වෙන්නේ? සමාන වෙනවා. සමාන වෙනවා. එහෙනම් මේ පතය විසින් මේ පතය මේ ඇදිච්ච පාර තියෙන්නේ. ඒ පතේ විසින් AB යා කරපු රේඛාව හරියටම දෙකකට බෙදලා හරියටම දෙකකට බෙදනවාට අපි කියනවා සමච්ඡේදනය කරනවා කියලා. මොකද්ද? සමච්ඡේදනය කරනවා. එහෙනම් මේ ඇඳලා තියෙන්නේ සමච්ඡේදකයක්. AB යා කරපු රේඛාවේ සමච්ඡේදකයක්. ඊට පස්සේ මම ගන්නවා පොඩ්ඩක් කෝණ මාන. අරගෙන මෙන්න මේ AOP කෝණය පොඩ්ඩක් මනින. AOP කෝණය මෙන්නම මෙන්න පොලේ හරියට වංශකානු මොනේ. AOP. AOP කියන කෝණය හරියට මෙන්න වංශකානු මොනේ. මම BOP වෙන්නොත් ඉතින් එයක් කොහොමත් අනිවාර්යෙන් කීයක් වෙනවද සර රේඛාවක් පදවද්ද කොහොනේ එයත් 90යි එයත් 90යි එහෙනම් මෙතන ඉන්නේ ඍජු කෝණයක් ඍජු කෝණයක් අංශක 90ක් එහෙනම් ඔන්න බලන්න මොකද මේ පතේට කියන නම හැදෙන හැටි බලන්න පොඩ්ඩක් දැන් මේකනේ පතේ මේකනේ පාර A'ටත් B'ටත් සමදුරින් චලනය වෙන ලක්ෂ තියෙන්න පුළුවන් එකම පාර මේකනේ අන්නේ පාර විසින් AB යා කරන රේඛාව සමානව දෙකකට බෙදලා ඒ කියන්නේ සමච්ඡේදනය කළා නිකන් නෙමෙයි සමච්ඡේදනය කළා තියෙන්නේ අංශක 90ක් හදාගෙන අංශක 90ක් හදනවට කියනවා ලම්බකයි කියලා ලම්බකව සමච්ඡේදනය කළා එහෙනම් AB යා කරපු රේඛාව මේ පතේ විසින් ලම්බකව ඒ කියන්නේ අංශක 90කුත් හදාගෙන සමච්ඡේදනය කළා දෙකට බෙදලා එහෙනම් මෙන්න මෙයාට කියනවා AB යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදක AB යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. එහෙනම් හොඳට මතක තියාගන්න කවුරු හරි ඇහුවොත් අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වෙන ලක්ෂයක පතේ මොකද්ද කියලා. අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වෙන ලක්ෂයක පතේ කොහෙද තියෙන්නේ මොකද්ද ඇහුවොත් ලම්බ සමච්ඡේදකය කියලා එකපාරට කියන්න එපා. මොකද්ද? එම අචල ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. හරිනේ? බලන්න අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වෙන ලක්ෂයක පතේ වෙන්නේ එම අචල ලක්ෂ යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. එම අචල ලක්ෂ දෙක යා කරන රේඛාව අංශක 90කුත් හදාගෙන හරියටම දෙකට බෙදෙන එක්කෙනා ලම්බ සමච්ඡේදකය. හරිනේ? පැහැදිලිද? හරි. ඔන්න දැන් මේ මම මේක ඇඳපු ක්‍රමේ තියෙනවානේ.
ඔයගොල්ලෝ පෙළපොත බලන්න ඉතින් මේ දවස්වල මොකද ඔයගොල්ලන්ට ගෙදර ඉන්නේ ඉතින් පෙළපොත විතරයි. පෙළපොත බලන්න ඉතින් පෙළපොතේ තියෙන මේ ක්‍රියාකාරකම නෙමෙයි. අර තෙල් කඩදාසියක නැත්නම් ටිෂු කඩදාසියක ලක්ෂ දෙක ලකුණු කරලා එක උඩ එක වැටෙනවමලා ඕක තමයි පොතේ තියෙන ක්‍රියාකාරකම. නමුත් පුතේ ඔයගලගේ ඕ ලෙවල් විභාගයට සහ ඔයගොල්ලෝ 10 මෙතනින් ඉස්සරහට ඉගෙන ගන්න මේ විදිහට මේ පතේ නිර්මාණය කරන්න. ඉතින් ඔයගලට මහ ලොකු දෙයක් නෙමෙයි මේක. බර දෙයක් නෙමෙයි. ඒක නිසා තමයි මම මේ විදිහට ඒක කියලා දුන්නේ. හරි? ගැටලුවක් නැහැනේ. තේරුම් ගන්න පුළුවන්නේ. හරි. දැන් ඔයගලන්ට එනම් පුළුවන් ඔයගලගේ ටියුට් එකට යන්න. හරි. ඒකේ තියෙනවා ක්‍රියාකාරකම් දෙක. ක්‍රියාකාරකම් දෙක. දැන් මේ බෝඩ් එකේ තියෙන කවුරුවත් අඳින්න ඕනේ නැහැ. හොඳේ ටියුට් එකේ කරන්න පුළුවන් ඔයගලන්ට. ඒ වැඩ ටික ඔක්කොම. ඒකේ තියෙනවා ලක්ෂ අතර පරතරය හිස්තැනක් සෙන්ටිමීටර වන පරිදි A හා B ලක්ෂ ලකුණු කරන්න. ඒ මොකද හිස්තැනක් දාලා තින්නේ A හා B කියන ලක්ෂ දෙක මෙන්න මෙහෙම ඔයගලන්ට දීලා තියෙනවා. මෙන්න මෙහෙම දීලා තියෙනවා. लक्षातर वरतरे अडकट वेडिदुरा ඒ හා බී ලක්ෂ මත කවකට දුර තබා දෙපසින්ම ඡේදණය වන පරිදි ඡාප කොටස් නිර්මාණය කරන අරමං කරපු වැඩේ මොකද්ද? ගත්ත මේ කවකටුවට මේ දෙන්න අතර දුරෙන් භාගයකට වැඩි කියලා හිතන දුර අරගෙන මේ දෙන්න අතර දුරෙන් භාගයකට වැඩි කියලා හිතන දුරක් කවකටුවට අරගෙන මේ වගේ දෙපැත්තෙන්ම ඡාප දෙකක් මේ වගේ ඇඳලා ඊට පස්සේ බීගේ මත කවකටුව තුඩ දියලා ඒ දෙන්නා මෙහෙම ඡේදනය කරා. ඒක තමයි ඒ කියලා තියෙන්නේ. අපි ඔක් කරානේ. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඡේදන ලක්ෂ D හා E ලෙස නම් කර එම ලක්ෂය කරන්න. මේ ඡේදන ලක්ෂ නම් කරන්න ලුපුතේ D හා E ලෙස. මෙයා D මෙයා E. එම ලක්ෂය කරන්න. මේ ඡේදන ලක්ෂ දෙක නම් කරලා මෙයා කරා. මෙයා කරා. ඒක තමයි පතේ. ඕක තමයි පාර. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ලැබුණු රේඛාව මත ඇති ඕනෑම ලක්ෂයක සිට A හා B ලක්ෂවලට ඇති දුර සමාන දෙයි පරීක්ෂා කර බලන්නලු. දැන් මේකනේ පතය. ඒක නිසා මේක මත ඕනම ලක්ෂයක ඔයාලට කැමති තැනක මේ වගේ ලක්ෂ කීපයක් ලකුණු කරලා මේ වගේ ඕනම තැනක ලක්ෂ ලකුණු කරලා ඒ ලක්ෂවල ඉඳන් A හා B කියන දෙන්නට දෙන දුර සමාන දෙයි කියලා පරීක්ෂා කරලා බලන්න. ඒක ඔයගොල්ලෝ කරලා බලන්න. ඊට පස්සේ මොකද්ද කියන්නේ? A හා B ලක්ෂය යා කරන්න DE හා AB රේඛාවන් ඡේදණය වන ලක්ෂය O ලෙස නම් කරන්න. මෙන්න යා කරන්න. මෙන්න යා කරලා ඡේදණය වන ලක්ෂය මෙන්න මෙතන O ලෙස නම් කරන්න. ඔකනේ කියන්නේ නේද? ඊට පස්සේ මොකද්ද කියන්නේ? AO හා OB දුර මනින්න COD කෝණය මනින්න. ඒක ඔයගොල්ලෝ මනින්න ඕනේ. මම මැනලා ඔය හිස් තැනක් දාලා තිනෝ අගයන් දාන්න ඒ කොටුව ඇතුළේම. AO හා BO මනින්න. මේ දෙක මනින්න අනිවාර්යෙන් සමාන වෙනවා මොකද? ගන්න මේ දෙක අතර පරතරය යන එකකින් භාගේ භාගේ දාන්න දෙපැත්තට බෙදලා යනවා. ඒ වගේම AOD කෝණය මනින්න. අනිවාර්යෙන් යා කියක් කරනවා ඔයගොල්ලෝ හරියට මේක කරානම් මට බෝඩ් එකෙත් හරියටම ඇවිල්ලා තියෙනවා. අංශක 90ක් එනවා. අංශක 90ක් එනවා. ඊට පස්සේ ඉහත ප්‍රියාකාරකමෙන් පෙනී යන පරිදි. ඒ කියන්නේ මේ පතය ගැන දැන් විස්තරේ ලියන්නේ මොකද්ද පුතේ? අචල ලක්ෂ දෙකකට සමදුරින් චලණය වන ලක්ෂයක පතය වන්නේ එම අචල ලක්ෂ ආගම රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. එහෙදිද? දැන් ඔන්න පළවෙනි පතය මොකද්ද? අචල ලක්ෂයකට නියත දුරකින් චලණය වන ලක්ෂයක පතය. කවුද? එම අචල ලක්ෂය කේන්ද්‍රය කරගත් වෘත්තයයි. මේ මොකද්ද? අචල ලක්ෂ දෙකකට සමදුරින් චලණය වන ලක්ෂයක පතය. කවුද? එම අචල ලක්ෂ දෙක ආගම රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. හරිනේ? अचल लक्ष दिखाने ආම වැඩ දුන්නේ අපි පත හතරම එක දිගට කතා කරලා ඉමුනේ ඊට පස්සේ පුංචි පුංචි ගණන් කීපයක් අපි හදමු මොකද එක දිගට පත ටික කතා කරාට පස්සේ අපිට වැඩේ ලේසි හරි
අපි දන්න පතයක් කියන්නේ මොකද්ද? කිසියම් අවශ්‍යතාවයක් හෝ කීපයක් සපුරාලමින් චලනය වන ලක්ෂ කුලකයකට නැත්නම් ලක්ෂයකට හෝ ලක්ෂ සමූහයකට අපි කියන පතයක් කියලා. නේද? දැන් අපි මුලින්ම කතා කරේ මොකද්ද? අචල ලක්ෂයකට නියදුරකින් චලනය වන ලක්ෂයක පතය. කවුද අචල ලක්ෂයක නියදුරකින් චලනය වන ලක්ෂයක පතය? එම අචල ලක්ෂය කේන්ද්‍රය කරගත් වෘත්තයයි. අපි දෙවණියට කතා කරනවා අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. කවුද එම අචල ලක්ෂය කරන රේඛාවේ ලම්බ සමච්ඡේදක? දැන් අරල උදාහරණයක් මම කියන්නම්කො මෙන්න මෙහෙම. විභාගෙට දැන් මෙහෙමනේ. හරි. ඔයගොල්ලෝ ඔය කොටුව ඇතුලේ කරන්නේ දෙමා වෙලාවක් යන්නේ නැහැ වැඩේට. මොකද? දැන් මෙහෙම දෙනවා මොනවාද විභාගෙට දෙනවා මුංචි. වාහල පන්සල පාසලටත් පන්සලටත් සමදුරින් සිටිනසේ පාරක් කැපිය යුතු ඇත. එම පාර උපසරාණේ දවසටහනක් ලෙස අද දක්වන්න කියලා කියනවා. පාසලටත් පන්සලටත් සමදුරින් සිටිනසේ පාරක් කැපිය යුතු ඇත. එහෙනම් එතකොට මෙහෙම මෙහෙම යකල හරියනවද? සමදුරින් කපපු පාර නේද? ඇත්තම කවුද මේ? පාසලත් පන්සලත් රේඛාවකින් යා කරොත් එම රේඛාවේ ලම්බ සමච්ඡේදකය තමයි මෙහෙල තියෙන්නේ. ලම්බ සමච්ඡේදකය කියන්නේ මොකද්ද? මේ දෙන්න යා කරන්න අවශ්‍ය නැහැ. හොඳ විභාගෙ මේ දෙන්න යා කරන්න අවශ්‍ය නැහැ. මේ පාර විතරක් තිබුණා ඇති. මේ දෙන්න කැඩිලකින් යා කරනවා. පාසලත් පන්සලත් යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය තමයි පාර වෙන්නේ. දැන් මේකත් ඇඳපු නිසා මේක ටිකක් ගාලා මෙහෙම කරලා ලියන්න පාර කියලා. හරි මේක තමයි පාර. හරි. විභාගයට ආවත් හොඳයි මං කියන්නේ මේක අඳින්න ඕනේ නැහැ. මේ මොකද්ද කියලා තියෙන පාසලටත් පන්සලටත් අතරින් පාසලටත් පන්සලටත් සමදුරින් සිටනසේ පාරක් කපලා ඔයගොල්ලෝ. ඔච්චරයි. හරිනේ. ඉන්න පත දෙකක් හරි. දැන් මූලික පත හතරක් තියෙනවා. හතරෙන් පත දෙකක් ගැන අපි කතා කරලා තියෙන්නේ. හරි. අපි යන් තුන්වෙනි පතේට. තුන්වෙනි පතේ දැන් ඔයගොල්ලන්ගේ චුට් එකේ තියෙන මොකද්ද? දෙන ලද රේඛාවකට නැත්නම් අචල සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය. දැන් මුල් පත දෙකම කතා කරේ ලක්ෂ ගැන. හොඳේ. පළවෙනි එක අචල ලක්ෂයකට නියත දුරකින්. දෙවෙනි එක අචල ලක්ෂ දෙකකට සමදුරින්. තුන්වෙනි එක අචල රේඛාවකට නැත්නම් දෙන ලද රේඛාවකට අචල රේඛාවකට කියන වචනේ භාවිත කරමු. අපි 10 වෙනා එක තමයි පාවිච්චි කරන්නේ. අචල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය. අපි හරල උදාහරණයක් අපි හිතමු. මෙන්න මේ වගේ බලන්න. මෙහෙම පාරක් තියෙනවා. මේක පාර. පාර හරියට අචල රේඛාවක් වගේ නේද? මේක හෙල්ලෙන්නේ නැහැ. රේඛාවක් වගේ. කාපට් පාරක් පිළිදෙන තැනි තලා පාර. ඍජු තැනි තලා පාර. මේක යනවා බයිසිකලෙන්. මේ බයිසිකලේ සීට් එක. හරි? ඍජු තැනිතලා පාරක ධාවනය වෙනවා මේකේ බයිසිකලයක්. පාපැදියා. මෙයාගේ ආසනය. මෙන්න මෙතන ආසනය මේ තියෙන්නේ. මේ ආසනයට පාරේ ඉඳන් උසයි කියලා හිතන්න මීටරයක්. මේ ආසනයට පාරේ ඉඳන් මීටරයක් උසයි. මීටර එකක් උසයි. හරි? ඔන්න චලනයේ. දැන් මම කියනවා මේ ආසනයේ ගමන් මග අඳින්න. ආසනේ ගමන් මග.
මේ බයිසිකල යනකොට ආසනේ යන්නේ මෙන්න මේ වගේ පාරක්. පැහැදිලිද? ආසනේ යන්නේ මෙන්න මේ වගේ පාරක්. මේ දිනේ ආසනේ ගමන් මග. බයිසිකලේ තල්ලු කරගෙන යනකොට පාරක් ඇඳීගෙන යන්නේ ආසනේ. හරි. නමුත් මේ දිනේ ආසනේ යන පාර. නේද? බලන්නකො. පාර කියන්නේ අචල සරල රේඛාවක්. අපෙන් දෙල්ලක සරල රේඛාවක්. මේ ආසනයේ තියෙන උස කියන්නේ නියත උසක්. දැන් මොටර් බයිසිකල් එක නම් අර මෙහෙම මෙහෙම බම් මොකද ෂොකර් 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 දිනවනේ. මේක ෂොකර් ෂොකර් නෑනේ. ඒක නිසා උඩ යට යන්නේ නෑ. මේක ගාන්න මේ මීටරේ කිනක වෙනස් වෙන්නේ නෑ. බයිසිකලේ තල්ලු කරගෙන යනකොට මොකෝ වෙන්නේ? මේ දුර මේ මීටරේ කිනක වෙනස් වෙන්නේ නෑ. මේ මීටරේ කියන දුර මෙහෙම තියාගෙන මොකද වෙන්නේ? ඔව්. සීට් එක මේ විදිහට චලනය කරනවා. එහෙනම් සීට් එකේ පාර සීට් එක විසින් පාරක් ඇඳෙනවා නම් ඒ පාර මේ ප්‍රධාන පාරට සමාන්තරව යන රේඛාවක් නේද? පැහැදිලිද? එහෙනම් මෙන්න අචල රේඛාවකට නියත දුරකින් ලක්ෂයක් චලනය වෙනවා නම් ඒ චලනය වෙන ලක්ෂය යන්නේ මෙන්න මේ වගේ පාරක මෙන්න මේ වගේ ගමන් මාර්ගයක මේ රේඛාවට සමාන්තර ගමන් මාර්ගයක තමයි යන්නේ. අචල රේඛාවකට නියත දුරකින් චලනය වෙන ලක්ෂයක් චලනය වෙන්නේ ඒ අචල රේඛාවට සමාන්තර ගමන් මාර්ගය කියන එක පැහැදිලි කරගන්න පුංචි උදාහරණයක් ගත්තේ. වැඩි වෙන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ. මෙයාට සමාන්තර රේඛාවක් තමයි ඇඳෙන්නේ. කියන්නේ. මේ මීටරය කියන්නේ මීටරය දුර තියාගන්නේ කොහොමද මේ දවස්වල අපි ඉන්නේ නේ? මීටරය දුර තියාගෙන තමයි යන්නේ. හරි. හරි පුතේ. දැන් අපි මේ ක්‍රියාකාරකමකින් කරලා බලමු. හරි. මෙන්න මේ වගේ. අපි ක්‍රියාකාරකම් පොඩ්ඩක් බලමු ගිහිල්ලා පොතේ අපි දීලා තියෙන එක. පොතේ නෙමෙයි මගේ ටියුට් එකේ තියෙන එක. ඔබ කැමති ඕනෑම සරල රේඛාවක් නිර්මාණය කර ඒ මත පීහා කිව්ලස ලක්ෂ දෙකක් ලකුණු කරන්න පීහා කිව් ලක්ෂවලදී සරල රේඛාවට ලම්බක දෙකක් නිර්මාණය කරන්න එම රේඛා දෙපසින් සෙන්ටිමීටර 3ක් දුරින් ලක්ෂ ලකුණු කරන්න එම ලක්ෂ ආකාරය. හරි බලමු. අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. සරල රේඛාවක් තියෙනවා. ඒ සරල රේඛාවට සෙන්ටිමීටර 3ක් දුරින් චලනය වෙන ලක්ෂ ලකුණු කරන්න දෙන්නේ. දැන් මෙන්න මේ රේඛාවට සෙන්ටිමීටර 3ක් දුරින් අචල රේඛාවක් නැත්නම් දෙන ලද රේඛාවක් මෙයාට සෙන්ටිමීටර 3ක් දුරින් ලක්ෂයක් චලනය වෙනවා නම් ඒ චලනය වෙන ලක්ෂයේ ගමන් මාර්ගය තමයි අඳින්න ඕනේ පතේ තමයි අඳින්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා. මෙයා ඉඳන් සෙන්ටිමීටර 3ක් කිව්වම හොඳට මතක තියාගන්න රේඛාවක ඉඳන් කිසියම් ලක්ෂයකට තියෙන දුර. එහෙම නැත්නම් කිසියම් ලක්ෂයක ඉඳන් රේඛාවකට තියෙන දුර කිව්වම දැන් මේ ලක්ෂය ඉඳන් මේ රේඛාවට තියෙන දුර කිව්වම මම අඩිබෝදා මෙහෙම අල්ලලා වණිනවා. මෙන්න පොඩ්ඩ ඇද වුණා. මේ දුර එහෙමද? නෑ මොන දුරද අපි එකට කියන්නේ කෙටිම දුර නැත්නම් ලම්බ දුර වෙන්න ඕනේ මොන දුරද කෙටිම දුර ලම්බ දුර නැත්නම් දැන් මේක මම සෙන්ටිමීටර පැත්තෙන් මැන්නොත් දැන් මේම ගන්නොත් මෙතන සෙන්ටිමීටර 15ක් තියෙනවා මම මේ ලකුණු කරපු ලක්ෂණ රේඛාවට මේකට ගියොත් සෙන්ටිමීටර 10යි එහෙනම් මෙහෙම ගියොත් සෙන්ටිමීටර එක දුරවල් තියෙනවනේ මේ රේඛාවට ගන්න පුළුවන් කිසියම් ලක්ෂයක ඉඳන් රේඛාවට තියෙන දුර මනින්න කිව්වොත් එහෙම නැත්නම් රේඛාවක ඉඳන් ලක්ෂයකට තියෙන දුර මනින්න කිව්වොත් අපි ගන්න ඕනේ ඒ දෙන්න අතර තියෙන කෙටිම දුර එහෙම නැත්නම් ලම්බ දුර හොඳේ හරි දැන් එහෙනම් කියන්නේ මොකද්ද අපට මට දීලා තියෙන මෙන්න මේ රේඛාවේ ඉඳන් සෙන්ටිමීටර 3ක් දුරින් ලක්ෂයක් චලනය කරවන්න පුළුවන් නම් ඒ ලක්ෂය චලනය වන්නා වූ ගමන් මාර්ගය නැත්තම් පතය තමයි අඳින්න කියන්නේ හරි ඒකට මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් මම කරන්නේ මේ රේඛාවට ලක්ෂ දෙකක් ලකුණු කරගන්න ඕන උන්ට ඔන්න මෙතන මම දානවා P මෙතන දානවා Q හරි දැන් මොකද්ද කරන්නේ P හා Q ලක්ෂවලදී මේ රේඛාවට ලම්බක ඇඳගන්න ලම්බක ලම්බක ඇඳින්නේ කොහොමද දැන් තාම අපේ පාඩමේ අපි ලම්බක නිර්මාණයට ආවේ නැහැ හොඳේ පත හතර ඉවර කළාම ලම්බක නිර්මාණය ගැන කියලා දෙනවා ලම්බක නිර්මාණය ලම්බ සමච්ඡේදක නිර්මාණය කෝණ නිර්මාණය වැඩ ගොඩක් තියෙනවා හොඳේ තාම මම එතෙන්ට ආවේ නැහැ අපි ඒක නිසා මෙහෙම අඳිමු ලම්බක මේ තියෙන්නේ අපේ විහිද චතුරස්‍රයනේ විහිද චතුරස්‍රය ඔයගොල්ලෝ දන්නවා මේ ශීර්ෂය ඍජුකෝණී මේ ශීර්ෂ ඔයගලගේ රවඩ පෙට්ටිය තියෙනවා නේ උපකරණ ටික මේ ඍජුකෝණී ශීර්ෂය මේ දෙන්න ඉන්නේ ලම්බකව මේ ධාරයයි ලම්බකව එහෙනම් මම මේ එක ධාරයක් මෙම රේඛාවට සමපාත කළොත් මේ විදිහට අනිත් ධාරයේ දිගේ යනවා දින රේඛාව කොහෙන්නේ ලම්බකයි ලම්බකයි මෙතන අංශක 90ක් හැදෙනවා මේ වෙනද අන්න මේක සමපාත කළා මේ විදිහට මේ ධාරයේ දිගේ යන රේඛාවක් වෙනවා लंबक
මට දීලා තියෙන මේ රේඛාවට සෙන්ටිමීටර 3ක නියත දුරක් තියාගෙන චලනය වෙන්න පුළුවන් නම් ලක්ෂයක්, ඒ ලක්ෂය චලනය වෙන්න පුළුවන් ගමන් මාර්ගයනේ හොයන්න යන්නේ. දැන් මේකට සමාන්තර රේඛාවක් තමයි උඩින් අඳින්න ඕනේ. සමාන්තර රේඛාව අඳින්න ඕනේ හරියටම මේ රේඛාවේ දැන් ලම්බ දුර සෙන්ටිමීටර 3ක් තියෙන විදිහට. ඒකයි මම මේ ලම්බක ඇන්දේ. හන්දේ ලම්බක එකක් විතරක් ඇන්දම දෙකක් අඳින්න ඕනේ. හැබැයි ඕගොල්ලෝ ගන්න මේ පැත්තෙන් විතරක් නෙමෙයි ඔය කියන ලක්ෂය. මේ පැත්තෙන් උච්චාරණය වෙන්න පුළුවන් සෙන්ටිමීටර 3ක් තියාගෙන. මේ PQ කියන මේ රේඛාවේ ඉඳන් සෙන්ටිමීටර 3ක් දුරින් චලනය වෙන්න පුළුවන් ලක්ෂයක්, චලනය වෙන්න පුළුවන් ගමන් මාර්ගය පතේනේ අඳින්න යන්නේ, පාරනේ අඳින්න යන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නව අර බයිසිකලේ සීන් එකෙන් ඉගෙන ගත්තා. සරල රේඛාවක් එන්නේ මෙයාට සමාන්තර සෙන්ටිමීටර 3ක් දුරින්. ඒ සෙන්ටිමීටර 3 හරියටම ගන්න ඕන තමයි ලම්බක දෙකක් යන්නේ. හරි? අහන්නකෝ. දැන් එහෙනම් මේ රේඛාවට සෙන්ටිමීටර 3ක් දුරින් මේ පැත්තෙන් රේඛාවක් අඳින්න පුළුවන්. එහෙනම් මේ පැත්තෙන් බැරිද? එහෙමත් පුළුවන් නේ. එහෙනම් මේ රේඛාවට සෙන්ටිමීටර 3ක් දුරින් චලනය වෙන ලක්ෂ්‍ය රේඛාව දෙපැත්තෙන්ම තියෙන්න පුළුවන් නේ. නේද? එහෙනම් මම මේ පැත්තරත් ඇඳ ගන්නවා පුතේ ලම්බක දෙකක්. ඕන්න. මේ පැත්තරත් ඇඳ ගන්නවා මේ වගේ ලම්බක දෙකක්. මම බාහිර පැත්තට ගත්තා ලම්බක දෙකක්. මේ වගේ. PQ කියන ලක්ෂ දෙකේදී මම දෙපසටම මේ වගේ ලම්බක ඇඳ ගත්තා. හරි? වඩා පුළුවන් වගේ ඇඳ ගන්න. හරි? මේ චතුරස්‍රය භාවිතා කරලා. දැන් මොකක්ද කරන්නේ? දැන් ගන්නවා කවකටුවට සෙන්ටිමීටර 3ක්. හරි සරල ධාරයට තියෙන කවකටුවට ගන්නවා සෙන්ටිමීටර 3ක්. මම ඉතින් සෙන්ටිමීටර 3ක් ගත්තොත් ඔයගලන්ට මේකේ පේන්නේ නැහැ. මම ඉතින් වැඩි දුරක් ගන්නවා. අරගෙන මොකද කරන්නේ උදේ P ලක්ෂ්‍ය මත කවකටුවේ තුඩ දීලා මෙහෙම ඡාපයක් හරි. දැන් මෙතන ඉඳන් මෙතන දුර සෙන්ටිමීටර ගියේ 3යි. Q ලක්ෂ්‍ය මතත් කවකටුවේ තුඩ දීලා මෙහෙම ඡාපයක් හරි. මෙතන ඉඳන් මෙතන දුර සෙන්ටිමීටර ගියේ 3යි. I P ලක්ෂ්‍ය මත කවකටුවේ තුඩ දීලා 5නුත් මේ වගේ ඡාපයක් හරි. Q ලක්ෂ්‍ය මත කවකටුවේ තුඩ දීලා ආයෙත් මේ වගේ ඡාපයක් හරි. දැන් ඕගොල්ලෝ දන්නවා මේ ඇඳලා තියෙන ඡාප ඡේදණය වෙන ලක්ෂවලට මේ රේඛාවේ නම් තියෙන දුර හරියටම සෙන්ටිමීටර කීයද පුතේ? 3යි. හරියටම සෙන්ටිමීටර 3යි. දැන් මම යා කරනවා. බලන්න. එම යා කරනවා. මම මෙන්න මේ ලක්ෂ දෙක මෙහෙම යා කරනවා. සනා. යා බලන්න. මේ පීක මේ රේඛාව ඉදන් මට දෙනවද රේඛාව මේක සෙන්ටිමීටර 3යි. මට මේ ඇඳලා තියෙන රේඛාවේ ඕනම තැනකට තියෙන දුර සෙන්ටිමීටර කීයද? 3යි. ඕනම තැනකට දැන් මෙතන ඉඳන් මේ මෙන්න සෙන්ටිමීටර 3යි. සෙන්ටිමීටර 3. එහෙනම් PQ රේඛාව ඉදන් සෙන්ටිමීටර 3ක් දුරින් ලක්ෂයක් චලනය වෙන්න පුළුවන් නම් ලක්කම ලම්බ දුර හොනේ මේ රේඛාව මත හැර තවත් චලනය වෙන්න පුළුවන් මෙන්න මේ රේඛාව මත. වෙනනම් කොහේවත් නැත. මේ රේඛාවවත් තියෙන්න පුළුවන්. මේ දුර සෙන්ටිමීටර 3යි. එහෙනම් මේ දෙන ලද රේඛාව එයාගේ ඉඳන් සෙන්ටිමීටර 3ක් දුරින් චලනය විය හැකි ලක්ෂ්‍ය තියෙන්නේ මේ රේඛාව මතයි, මේ රේඛාවටයි විතරයි නේද? වෙන කොහේවත් නැහැනේ. වෙන කොහේවත් නැහැ. එහෙනම් මේක ඕගලන් නිර්මාණය කරන්න පුළුවන්. බලන්න මේ තුන් දෙනා මොකද වෙන්නේ? සමාන්තරයි. මේ තුන් දෙනා මේ වගේ සමාන්තරයි. එහෙනම් ඉක්මන් කළා මේක අඳගන්න චුට්ටි චුට්ටි වෙලාවක් දෙන්නම් යාළුවෝ. ඉක්මන් කරන්න පුතේ. හරි. ඔයගලන්ට දීලා දෙන කොටුවේ නිර්මාණය කරන්න පුළුවන්. හොඳයි මම PQ රේඛාවත් ඇඳලා PQ ලක්ෂ දෙකත් ලකුණු කරලා දෙන්නේ. දෙපැත්තටම මේ වගේ ලම්බක ඇඳලා ඊට පස්සේ කවකටුවට සෙන්ටිමීටර 3 දුර ගත්තා. මෙතන දීලා මෙහෙම මෙහෙම ඡාප දෙක ගෙවුවා යා කරා. මෙතන දීලා 15 ඡාප දෙක ගෙවුවා ඒ දෙන්නව යා කරා. එච්චරයි. දැන් මේ ඇඳලා දීලා පත දෙක මේ දෙපැත්තෙන් ඇඳලා දීලා පාරවල් දෙක මේ දෙක තමයි PQ රේඛාවට සෙන්ටිමීටර 3ක නියත දුරකින් යන්න පුළුවන් ලක්ෂයක් තියෙනවා නම් චලනය වෙන්න පුළුවන් ලක්ෂයක් තියෙනවා නම් ඒ ලක්ෂ්‍ය චලනය වෙන්න පුළුවන් පාරවල් දෙක තමයි මේ. මෙතනින් වෙන දෙයක් නැහැ. හරි. හරි. එහෙනම් දැන් මේ පතේට මොකක්ද අපි කියන්නේ? දැන් අර කලින් දෙක අපි කතා කරන්නේ නැහැ. දන්නවනේ මම ආයේ හැමතිස්සෙම මතක් කර කර යන්නේ මේ අමතක වෙන නිසා. අචල ලක්ෂ්‍යයකට නියත දුරකින් චලනය වෙන ලක්ෂ්‍යයක පතේ වෙන්නේ එම අචල ලක්ෂ්‍ය කේන්ද්‍රය කරගත් වෘත්තය. අචල ලක්ෂ්‍ය දෙකකට සමදුරින් චලනය වෙන ලක්ෂ්‍යයක පතේ වෙන්නේ එම අචල ලක්ෂ්‍යාකන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. දැන් මේ
අචල රේඛාවකට එහෙම නැත්නම් දෙන ලද රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය කවුද? එම රේඛාවට දෙපසින් එකම දුරකින් අදින ලද සමාන්තර රේඛා යුගලක්. එම රේඛාවට දෙපසින් එකම දුරකින් අදින ලද සමාන්තර සරල රේඛා යුගලක්. එකම දුරකින් කියන්නේ දැන් මම මේකේ ගත්ත සෙන්ටිමීටර 3නේ 5 දුන්නා නම් ඊට වඩා වෙනස් වෙනවනේ නේද? එම රේඛාවට දෙපසින් එකම දුරකින් ඇඳි සමාන්තර සරල රේඛා යුගලක්. එහෙනම් ඩියුට එක නැති ආට ලියා ගන්න පුළුවන් ඉක්මනට. අචල ලක්ෂ දෙකකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ වන්නේ සරල අචල ලක්ෂ දෙකකට නෙමෙයි අචල සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ වන්නේ අචල සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ වන්නේ එම රේඛාවට දෙපසින් එකම දුරකින් ඇඳි එම රේඛාවට දෙපසින් එකම දුරකින් ඇඳි සමාන්තර සරල රේඛා යුගලකි. එම රේඛාවට දෙපසින් එකම දුරකින් ඇඳි සමාන්තර සරල රේඛා යුගලකි. හරි ඔච්චරයි. ඔන්නේ එකත් හරි. එහෙනම් අපි පද තුනක් කතා කරලා ඉවරයි. හොඳයි තව එකයි තියෙන්නේ. ගණන් හදනකොට තමයි ඉතින් උණගන්නේ. හරි උණගන්නේ හරිම ලේසියි. මේක හරි පුංචි දේවල් තියෙනවා. ඒ මේ පත හතරෙන් එකක් එක්ක ඕ ලෙවල් වල කිටි ප්‍රශ්නකුත් එනවා. ඒ විතරක් නෙමෙයි ඕ ලෙවල් වල සම්පූර්ණ රචනා නිර්මාණ ගානේ මේ පතයක් හෝ දෙකක් කොතනක හරි එදෙන. මෙතනින් ඉස්සරහට යන හැම විභාගයකම දැන් ඔයගොල්ලෝ තමයි ජ්‍යාමිතියෙන් ගානක් කරන රචනා ප්‍රශ්නයක්. කිටි ප්‍රශ්නකුත් එනවා. කිටි ප්‍රශ්නක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්න කීපයක් එනවා. මේ නිර්මාණ වලින් කිටි ප්‍රශ්නයකුත් එනවා. ඒ වගේම මේ නිර්මාණ කොටසෙන් රචනා ප්‍රශ්නයක් එනවා. ඒකේ අනිවාර්යෙන් මුල් කොටස් එකේ දෙකේ මේ පත සම්බන්ධ කොටසක් කියදෙනවම තමයි. ඒකයි අහන්න දෙයක් නැහැ. හරි. හරි. එහෙනම් අපේ තුන්වෙනි පතය. මොකද්ද පුතේ තුන්වෙනි පතය? ඔයගලගේ නෝට් එකේ තියෙනවා ලක්ෂ දෙකකදී ඡේදණය වෙනවා. ඔක හමු වෙන කියලා දෙන හතරවෙනි පතය. ලක්ෂ දෙකකදී ඡේදණය වෙනවා. හමු වෙන කියන්නත් පුළුවන්. හරි. එකතු වෙන කියන්න පුළුවන්. ඡේදණය වෙන කියන්න පුළුවන්. හමු වෙන කියන්න පුළුවන්. සරල රේඛා දෙකකට සමදුරින් චලනය වෙන ලක්ෂයක පතය. මොකක් තමයි ඊළඟ කතාව? ලක්ෂයකදී හමු වන එහෙම නැත්නම් ඡේදණය වන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. හරි. මම මුලින් අපි කතා කරේ ලක්ෂය. අචල ලක්ෂයකට අචල ලක්ෂ දෙකකට තුන්වෙනි එක අචල රේඛාවකට දැන් ලක්ෂයකදී හමු වන රේඛා දෙකකට යුගලකට නැත්නම් ලක්ෂයකදී ඡේදණය වන සරල රේඛා යුගලකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය පාර තමයි අඳින්න යන්නේ. හරි පුතේ බලන්න. දැන් මම ඔයගොල්ලන්ගේ අපේ ක්‍රියාකාරකමේ තියෙන එකත් එක්කම යන්න. අපේ ක්‍රියාකාරකමේ තියෙන්නේ ඕහිදී ඡේදණය වෙන පරිදි AO හා BO සරල රේඛා නිර්මාණය කරන්න කියලා තමයි තියෙන්නේ. මම ඒක ඇඳලාම තියෙනවා. හරි? මෙන්න මේ වගේ. ඔන්න O ලක්ෂයෙන් ඡේදණය වෙනවා දිනවා AO හා BO කියන සරල රේඛා දෙක. හරි? මෙන්න O ලක්ෂය ඡේදණය වෙනවා දෙන්නේ එකක් AO අනික BO. හරි? ඡේදණය වෙනවා එහෙම නැත්නම් හමු වෙනවා. ඒක කියන්න පුළුවන්. හරි? එකතු වෙනවා. හරි. දැන් මේ දෙන්නට මේ රේඛා දෙකටම සමදුරක් තියාගෙන ලක්ෂයක් චලනය වෙන්න ඕනේ. චලනය කරන්න ඕනේ. එයාව චලනය කරන්න පුළුවන් පාර ගමන් මාර්ගයේ තමයි ওই පතේ කියලා කියන්නේ. දැන් මේ චලනය වෙන්න බෑනේ. මේ හරිය හිටියොත් මෙයාට ළඟයි මෙයාට දුරයි නේද? අනිවාර්යයෙන්ම අතර තමයි තියෙන්න ඕනේ. මේ අතරත් මෙතන හිටියොත් මෙයාට පොඩ්ඩයි මෙයාට දුරයි නේද? මේ හරිය හිටියොත් මෙයාට පොඩ්ඩයි මෙයාට දුරයි. එහෙම බෑනේ. එහෙනම් දෙන්නටම සමදුරක් තියාගෙන චලනය වෙනවා නම් ඕ පැහැදිලි. මේ දෙන්නට අතර මැදින් තමයි ඔය කියන එක්කෙනා ඉන්නවා. නේද? එහෙනම් ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන මේක තෙල් කඩදාසියක නැත්නම් ටිෂු කඩදාසියක ඇඳලා මේ රේඛා දෙක එක උඩේක වැටෙන නමන්න නමලා දිගාරින්න අන්න නැමුම් ධාරය. මේ නැමුම් ධාරයක් වෙනවා. මේ නැමුම් ධාරයේ ඕනම තැනක ඉඳන් මෙයාටත් මෙයාටත් තියෙන ලම්බ දුර හොඳේ නිකන් දුරනේ ලම්බ දුර මනින්න. ඕනම තැනක ඉඳන් මෙතන තියෙන ලම්බ දුර මනින්න සමානයි. හරිනේ. නේද? මේ රේඛා දෙක එක උඩේක වැටෙන නැමුවා නම් තෙල් කඩදාසියක නැත්නම් ටිෂු කඩදාසියක ඇඳලා දිගහැරියට පස්සේ මේ වගේ නැමුම් ධාරයක් එන්නේ. මේ නැමුම් ධාරය මත ඇති ඕනම ලක්ෂයක ඉඳලා AO-ටත් BO-ටත් තියෙන දුර මොකෝ වෙන්නේ? සමානයි. එහෙනම් මේ නැමුම් ධාරය තමයි මේ O කියන ලක්ෂයේදී ඡේදණය වෙන්න ඇඳපු සරල රේඛා දෙකට සමදුරක් තියාගෙන ලක්ෂයක් චලනය වෙන්න පුළුවන් නම්
ඒ ලක්ෂ්‍යයට චලණය වෙන්න පුළුවන් ගමන් මාර්ගය තමයි මේ නැරුම් ධාරය. පැහැදිලිනේ? අන්න ඒක ගැන තමයි මේ කතා කරන්නේ. හරි. එහෙනම් පුතේ අපි මේක අපිට ඕ ලෙවල් වලට අදාළ විදිහට දින අපිට ඉස්සරහට යෙදෙන ක්‍රමය අපි අන්නේ විදිහට අඳින්න ඉගෙන ගමු. පොඩ වෙනස් ක්‍රියාකාරකමකට යන්න. ඒක තමයි මම ඕගලට දාලා තියෙන්නේ. හරි? මෙහෙම. බලන්න. අන්න ඕහිදී ඡේදණය වෙන පරිදි AO හා BO කියන රේඛාවලට ඇඳලා. ඊට පස්සේ මෙන්න මේ වැඩක් කරන්න පුතේ. බලන්න මේක. මෙන්න මේ විදිහට අඳින්න ඉගෙන ගන්න. මේක තමයි ඔයාලට 10 වසරේදී යෙදෙන්නේ. එතනින් ඉස්සරහට යෙදෙන්නේ. කව කටුවට පුංචි දුරක් ගන්න. මේ OA දුරට වඩා අඩු දුරක්. පුංචි දුරක්. අරගෙන ඕලක්ෂ්‍ය කේන්ද්‍රය වෙන පරිදි කියන්නේ ඕලක්ෂ්‍ය මත කවකටුවේ තුඩ තියලා මේ රේඛා දෙකම කැපෙන මෙන්න ඡාපයක් ගන්න මෙන්න මේ එන්නට මම කරපු දෙය නේද කවකටුවට ගත්ත පුංචි දුරක් අරගෙන ඕලක්ෂ්‍ය මත කවකටුවේ තුඩ තියලා මේ රේඛා දෙකම කැපෙන මෙන්න ඡාපයක් ගන්න ඊළඟ දුර වෙනස් වුණත් අවුලක් නැහැ හොඳයි ඊට පස්සේ මේ ඡේදන ලක්ෂ දෙක තියෙනවානේ මේ ඡේදන ලක්ෂ දෙක මෙන්න මෙතනයි මෙතනයි මේ ඡේදන ලක්ෂ දෙක මේ ඡේදන ලක්ෂ දෙක මත කව කටු පුඩු දෙන්න. මෙතන තියලා මේ වගේ ඉස්සරහින් ඡාපයක් අදිනවා. බලන්න මේ කරන්නේ. උන දැන් නම් දුර වෙනස් කරන්න බෑ. මෙතන තියලා මේ ඡාපයේ ඡේදනය කරනවා. හරි. දැන් බලනවා මේ ඇඳපු ටික. තේරෙනවද කියලා ඔයගොල්ලන්ට මුලින්ම කරේ ඕ ලක්ෂ්‍ය මත කව කටු පුඩු දෙන්න මෙහිම ඡාපයක් ඇඳලා. ඊට පස්සේ ඕ මෙතන මෙන්න මේ ඡේදන ලක්ෂ දෙක අල්ලගෙන මෙතන තියලා මෙහිම ඡාපයක් ඇඳලා යාව ඡේදනය වෙනවා. මෙතන लंब दूर सामान लंब दूर क्रियाकार බී කියලා නම් කරන්න කියලා දිනවලන්ට හොඳේ. ඔයගොල්ලන්ගේ ස්ක්‍රිප්ට් එකේ තිබුණු ආකාර තමයි බී කියලා නම් කරන්න කියලා මම දාලා තිනවා. බී කියලා නම් කරන්නලු ඊට පස්සේ මෙතන තමයි සී හා ඩී කියලා දාන්න කියන්නේ හොඳේ. මේ ලක්ෂණ දෙක තමයි සී හා ඩී කියන්නේ. මෙතන ඊ කියලා තමයි නම් කරන්න කියලා දාන්න කියන්නේ හොඳේ. ඔර ටියුට් එකේ දින දිනම කරගෙන යන්න. එතකොට ආයෙම වතාවක් කරන්න විදියක් නැහනේ. මුලින්ම AO හා OB රේඛා ඕලක්ෂයේදී හමු වෙන නැත්නම් ඡේදණය වෙන අඳින්නලු. ඊට පස්සේ ඕලක්ෂය මත කවකට උදුර දින මේ ඡාපය අඳින්නලු. මේ ඡාප දෙක මේ දෙනවා ඡේදණය වෙන ලක්ෂ දෙක C හා D කියලා නම් කරන්නලු. ඊට පස්සේ C මතත් D මතත් කවකට උදුර දින මේ වගේ ඉදිරියෙන් ඡේදණය වෙන ඡාප යුගලක් අඳින්නලු. ඒ ලක්ෂයේ E කියලා නම් කරන්නලු. ඊට පස්සේ OE යා කරන්නලු. ඊට පස්සේ මේ AOB කියන කෝණයක් මනින්නලු. මම දන්නේ නැහැ මොදේ ඔයගොල්ලෝ හරියට මනින්න ඕනේ කෝණ මානින්. AOB මනින්නලු. ඊට පස්සේ AOE EOB AOE කියන්නේ කෝණේ. AOE මනින්නලු. EOB කියන්නේ පහළ මේ කෝණයක් මනින්නලු මොදේ. ඕගොල්ලෝ දාන්න ඕගොල්ලන්ට එනවා කියන්න හරි. මම දාන්නේ මට එනවා. මේක මෙන්නට පස්සේ අන්න මට මේ ලොකු කෝණය මට එනවා AOB කෝණය අංශක 60ක් හොඳේ මේ OB මට වෙලා තියෙනවා අංශක 60ක් ඕගලන්ට ඔය ගන්න නෙමෙයි මොකද මම කැඳලා තින්නේ ගන්නනේ ඊට පස්සේ පොඩි කෝණ දෙක මනින්නලු එදෙන මට එනවා ගන්නට තියෙන්නේ එනවනේ බලන්න මිනිත්තු 30යි එද 60යි එද 30යි කියන්නේ හොඳේ 30 ඒවා දෙකක් තියෙන්නේ මෙයා 30යි මෙයා 30යි මොකද තමයි යන්නේ හරි හරි දැන් ඔයගලන්ට පේනවා ඔයගොල්ලන්ට දැනටම නිකන් ඔළුවට ඇවිල්ලා තියෙන මොකද්ද මේ ඇඳිලා තින්නේ මොකද්ද මේ පාර AOB කියන කෝණය මේ ලොකු කෝණය හරියටම දෙකකට බෙදෙන එක්කෙනා තමයි මේ ඇඳිලා තින්නේ හරියටම දෙකකට බෙදෙන එක්කෙනෙක් තමයි මේ පාර වෙන්නේ හරි හරි ඒක ගැන අපි ඊළඟට කතා කරමු දැන් අපි බලන්න ඕනේ පොඩ්ඩක් පරීක්ෂා කරලා මේක මත ලක්ෂ කීපයක් ලකුණු කරමු මම මෙතන ලක්ෂයක් ලකුණු කරනවා මෙතන ලක්ෂයක් ලකුණු කරනවා ලකුණු කළා මේ ලක්ෂවල ඉඳන් OB ට ABටත් තියෙන ලම්බ දුරවල් සමානද කියලා බලමු. ඉතින් ලම්බ දුර දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා කොහොමද ගොඩේ මනින්නේ? මෙයාට මෙහෙම දුර නැන්නා, මෙයාට මෙහෙමයි නේද? නෑ, එහෙම බෑ. නේද? මෙයාට මෙහෙම නැන්නා, මෙයාට මෙහෙමයි නේද? නේද? ලම්බ දුර ගන්න ඕනේ. ඒකට අපි මොකක්ද කරන්න ඕනේ? ලම්බ කැඳ ගන්න ඕනේ. උන් ඉතින් ලම්බ ගන්න මේ ඉන්නේ බඩු. මෙයාගෙන් බෑ ලම්බ ගන්න ඉන්නේ නේ? මට කියලා ලම්බ ගන්න ඉන්න ඕනේ මේ. මේ රේඛාව ඉන්න මේ ලක්ෂයට ලම්බ කියන්නේ ඉස්සරහම කියලා දෙනවා ලම්බ කණින් හොඳ මෙන්න මෙන්න
ලාභකයක්. අනිත් මම මේ ලකුණු කරගත්ත ලක්ෂ දෙකේ ඉඳන් මේ රේඛාවට ලම්බක දෙකක් ඇඳලා. අන්න මේ රේඛාවට තමයි ලම්බක අඳින මේ ඉන්නේ. මේ ධාරයේ මේ රේඛාවට සමපාත කළා මේ ලක්ෂය හමු වෙනකම් මෙහිම ගලු කරගෙන ගියා නම් කවරට උමෙන්නක ලම්බකය. මෙන්න මේ ලම්බක. හරි. මෙන්න. දැන් මැන්නොත් මේ දුරයි මේ දුරයි අන්වාරය මොකෝ වෙන්නේ? සමානයි. මේ දුරයි මොකෝ වෙන්නේ? සමානයි. එහෙනම් මේ 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 මැන්නට පස්සේ තමයි ඔයගොල්ලෝ පැහැදිලි කරගන්නේ. ඔයාට මේ ඇඳිලා තියෙන්නේ AO හා OB කියන සරල රේඛා දෙකට සමදුරින් චලනය කරන්න පුළුවන් ලක්ෂයක් තියෙනවා නම් අන්නේ ලක්ෂය චලනය වෙන්න පුළුවන් ගමන් මාර්ගය තමයි ඔයාට මේ ඇඳිලා තියෙන්නේ. හරි? මේ දුර මැන්නහම ඔයාලට ඒක පැහැදිලි වෙනවා. හරි? මේ දුර මැන්නහම මේ දුරයි මේ දුරයි සමානයි. මේ දුරයි මේ දුරයි සමානයි. ඒ කියන්නේ මේ ලක්ෂ O ලක්ෂයේදී හමුවන AO හා BO කියන සරල රේඛා යුගලට සමදුරින් චලනය වෙන ලක්ෂයක් තියෙනවා නම් අන්නේ ලක්ෂය චලනය වෙන ගමන් මාර්ගය ව නැත්තම් පතේ තමයි මේ ඇඳිලා තියෙන්නේ. හරි? හරි. දැන් පැහැදිලි නේද? දැන් ඔයගොල්ලන්ට මාත් එක්ක මේක හදා ගන්න පුළුවන්. හරි. දැන් මේ ගමන් මාර්ගයට කියන නම හොයන්න ඕනේ. නම හොයන්න තමයි මම මේ කෝණ ටික මැන්නේ. AOB කියන කෝණය 60යි. ඒ කියන්නේ මේ අපිට මුලින් දීලා තිබුණේ ලක්ෂයකදී හමු වෙන සරල රේඛා යුගල. අන්නේ ලක්ෂයකදී ඡේදණය වෙන එහෙම නැත්නම් හමු වෙන සරල රේඛා යුගල අතර කෝණයේ අංශක 60යි. නේද? මේ ඇඳිලා තියෙන පතෙන් ඒ කෝණය ගානට මොනවා කරලාද? දෙකකට බෙදලා. ගානට දෙකකට බෙදන එකට අපි කියන මොකද්ද? සමච්ඡේදකය. සමච්ඡේදකය කලිනු සමච්ඡේදකය කියලා ගන්නවා. මොකද්ද කලි කියන ගත්ත සමච්ඡේදකය? ලම්බ සමච්ඡේදකය. සරල රේඛාවක් හරියටම දෙකකට බෙදුවා අංශක 90කුත් හදාගෙන. එයාට තමයි අපි කියමු මොකක් කියලාද? ලම්බ සමච්ඡේදකය. මේ මොකද්ද? කෝණයක් හරියටම දෙකකට බෙදුවා. කෝණයක් හරියටම දෙකකට බෙදෙන එකට අපි කියන මොකක් කියලාද? මේ කෝණ සමච්ඡේදකය කියනවා. එහෙනම් මේ ඇඳලා තියෙන්නේ කවුද? කෝණ සමච්ඡේදකය. කාගේ කෝණ සමච්ඡේදකයද? අර O ලක්ෂයේදී එකතු වෙන සරල රේඛා දෙක අතර සෑදෙන කෝණයේ කෝණ සමච්ඡේදකය. හරි? එහෙනම් ඔන්නයි මම මුලින්ම විස්තර කරනවා අපේ පතේ මොකද්ද? ලක්ෂයකදී ඡේදණය වෙන. එහෙම නැත්නම් ලක්ෂයකදී හමුවන සරල රේඛා යුගලකට සමදුරින් චලනය වෙන ලක්ෂයක පතය. කවුද? එම සරල රේඛා දෙක අතර සෑදෙන කෝණයේ කෝණ සමච්ඡේදකය. එම සරල රේඛා දෙක අතර සෑදෙන කෝණය කෝණ සමච්ඡේදකය. හරි. එහෙනම් ඔයාලට පුතේ මේක අනිවාර්යෙන් අඳින්න ඕනේ පොතේ ඇතුලේ. මේ මන්දාකුව ගැන ලියලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට එනවා කියන්නේ ඔයගොල්ලෝ ලියන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ නෝට් එක හදාගෙන යනවා ඉන්නවනම් ඒගොල්ලන්ට පුළුවන් ලියන්න මෙන්න මොකලේ. ලක්ෂයකදී ඡේදණය වෙන සරල රේඛා දෙකකට ලක්ෂයකදී ඡේදණය වෙන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වෙන ලක්ෂයක පතය වන්නේ එම සරල රේඛා දෙක අතර සෑදෙන කෝණයේ කෝණ සමච්ඡේදකයයි. එම සරල රේඛා දෙක අතර සෑදෙන කෝණයේ කෝණ සමච්ඡේදකයයි. හරි. හරි. ඔන්න මූලික පත හතර හරි. මේක ආයෙකලු 10 වසරදී නැවතත් මතක් කරගන්නවා. 11 දී ආයෙ මේ කෝණ වෙනවා. මේක ඔයගොල්ලන්ට දිගටම මෙතනින් එහාට ඕනනම් මේ පත හතර මූලික පත හතර දැන් ඔන්නයි මම මුලින්ම මතක් කරනවා. පතයක් කියන්නේ මොකද්ද? කිසියම් අවශ්‍යතාවයක් හෝ කීපයක් සපුරාලමින් චලනය වෙන ලක්ෂයක් හෝ ලක්ෂ සමූහයක් එහෙම නැත්නම් ලක්ෂ කුලකයක් පතයක් වෙයි. පළවෙනි පතය අචල ලක්ෂයකට නියන්ත්‍රකින් චලනය වෙන ලක්ෂයක පතය. කවුද?
එම අචල ලක්ෂ්‍ය කේන්ද්‍රය කරගත් වෘත්තයක්. දෙවැනි එක අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතේ කවුද? එම අචල ලක්ෂ්‍ය ආකාර රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. තුන්වැනි එක දෙන ලද රේඛාවකට නැත්නම් අචල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ කවුද? එම රේඛාවට දෙපසින් එකම දුරකින් අදින ලද සමාන්තර සරල රේඛා දෙකකි. දැන් මෙන්න මේකුත් තියෙනවානේ. මේ පතේ යෙදෙන අවස්ථා තියෙනවානේ. දැන් මම කව පළවෙනි පතේ යෙදෙන අවස්ථා ගැන ඔයගොල්ලන්ට කිව්වා. අර ගිනි බෝල කරුවා නේද සීසෝ එක. දැන් දෙවැනි පතේ අර පන්සලයි පාසලයි අතරින් පාරක් කැපුවා. ඒ වගේ යෙදෙන අවස්ථා තියෙනවානේ. දැන් විභාගයට දෙනවා මෙහෙම. මේ වගේ දෙනවා. රූපේ දැක්වෙන්නේ ඍජු තනිකලා මාර්ගයේදී එම මාර්ගයේ ගමන් කරන පාපැදියා පාපැදියක ආසනය මාර්ගයේ සිට මීටර එකක් උසින් පිහිටයි පාපැදියේ ආසනයේ ගමන් මඟ දල රූපය ඇරලා කොහොම දෙනවා හරි කෙටි ප්‍රශ්නයක් මෙහෙම දෙනවා දැන් ඔළුවට එනවා මේ පළවෙනි පතේද නෑ පළවෙනි එක මුත්තේ දෙවෙනි එකද නෑ ඒක ලම්බ සමච්ඡේද කියන්නේ තුන්වෙනි එක තමයි ඔව් තුන්වෙනි එක තමයි නේද ඍජු තනිතලා මාර්ගය කියන්නේ අචල සරල රේඛාවක් මීටර එකක් උසින් ආසනය දියෙන්නේ නේද ආධනීය ගමන් මගේ නම් කවුද මෙයාට අදින සමාන්තර රේඛාවක් දැන් ඔන්න පතේට ඔළුව යනවා කල්පනා වෙනවා පතේ කොහොමද තියෙන්නේ අචල සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ කියන්නේ එම රේඛාවට දෙපදින් එකම දුරකින් අදින ලද සමාන්තර සරල රේඛා යුගලෙකි ඔන්න පාර අදින දෙපදින්ම මීටර එකක් දුරින් රේඛා දල රූපයක්නේ මීටර රේඛායි මොකද ලම්බ දුර මීටර රේඛායි දැන් හරිද දැන් පොළොව යටිනුත් පාපැදිය දිහිට යනවා මෙහෙම නේද प्रधान विभाग प्रायोगिक මේ විජිතනිතලා මාර්ගය හරි එක පැත්තෙන් දින්න ඕනේ කරමු මේ මාර්ගය මේ ආසනයේ ගමන් මඟ මේ ආසනයේ ගමන් මඟ මෙදෙන සමාන්තර දල සටහනක් වල බර මන්නේ ඔය වයිසිකල යන්න ඕනද රෝද ඇඳලා සීට් ඇඳලා වයිසිකල යන්න ඕනද නෑ ඒව කරන්න ඕනෙත් නෑ හොඳේ මෙච්චරයි ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ හැම තිස්සෙම දැන් ලබන සතිය දැන් පන්ති අද මට හිතන්නේ අපිට කතා කරන්න වෙලාව මදි අපේ මේ මේ අර ගැටලු පේපර් එක කතා කරන්න වෙලාව මදි මම ඒක ඔයගොල්ලන්ට සාකච්ඡා කරනවා මේ නම් වීඩියෝකින් හරි මම ඒක සාකච්ඡා කරලා ඔයගොල්ලන්ගේ මයි ටීචර්ස් එකේ මම දානවානේ ප්‍රශ්න ටික අද මම පත හතර විතරයි කතා කරන්නේ දැන් මේ පත හතරත් එක්ක යන්න පුළුවන් ප්‍රායෝගික ගැටලු තියෙනවානේ මම විදසුන් තියෙන උදාහරණ තියෙන ප්‍රශ්න තියෙන මම ඒවා ඊළඟ දවසේ ආපු ගමන් අමාරුයෝ දෙක තුනක් සාකච්ඡා කරනවා ඒ සාකච්ඡා කරලා අපි ඊළඟ කොටසට යන්නේ නැත්තම් බැහැනේ උන ටික පාට අල්ල ගන්න නේද ඒත් එක්කම මේකත් එක්කම තවත් දේවල් කීපයක් ඉගෙන ගන්න ඕනේ. මොකක්ද දන්නවද? සරල රේඛාවකට බාහිරින් පීඩි ලක්ෂයක ඉඳන් සරල රේඛාවකට ලම්බකයක් හරි නැහැ. සරල රේඛාවක් මත ඇති ලක්ෂයක ඉඳන් ලම්බකයක් හරි නැහැ. සරල රේඛාවක් ලම්බකව සමච්ඡේදනය කරන්න හැටි. කෝණයක කෝණ සමච්ඡේදකයේ නිර්මාණය කරන හැටි. ඔන්න ඔය දේවලුත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන මේ කොටසත් එක්ක. හරි. අපේ වැදගත් නිර්මාණ කීපයක් කියලා මම ටියුට් එකේ දාලා දෙන්නම්. මුලින්ම දිනා බාහිර ලක්ෂයක සිට සරල රේඛාවකට ලම්බකයක් නිර්මාණය කිරීම. දැන් මම මූලික පත හතරෙන් ගැටලු දැන් මේ ප්‍රායෝගික අවස්ථා කීපයක් මම කිව්වා තනියෙන් උත්සාහ කරන්න මේ වෙලාව ගැටලු දෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ ඔය පත හතර ඊට වඩා තව ටිකක් අධ්‍යයනය කරන්න ඕනේ හොඳේ. ඔය පත හතර තව ටිකක් ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න ඕනේ. ආයි පාරක් බලන්න ඒක ඔයගොල්ලෝ නිර්මාණය කරන්න ආයි. ඔළුවට ගන්න පොඩ්ඩක් අචල ලක්ෂ දෙකකට නියත දුරකින් හරි ඊට පස්සේ මොකද්ද අචල සරල රේඛාවකට නියත දුරකින් ලක්ෂයකදී හමුවන හිතලා බලන්න මොන වගේ ප්‍රායෝගික අවස්ථාවද මේ වලට එන්න පුළුවන් කියලා හරි ලබන සතිය මම ආපහු ගමන් දෙනවා හිතා ගන්න බැරි ගණන් දෙක තුනක් දෙනවා හරි ඒක නිසා ඔය ටික ඔයගොල්ලෝ කරන්න ඕනේ හරි මම උත්සාහ කරන්නම් පුංචි වෙලාවක් දෙනවා ඒක ඊට පස්සේ දැන් අපි ඊළඟට වැදගත් නිර්මාණ කියන කොටසට යන වැදගත් නිර්මාණ කීපයක් අපිට දීලා තියෙනවානේ මුලින්ම දීන්නේ මොකද්ද බාහිර ලක්ෂයක සිට සරල රේඛාවකට ලම්බකයක් අන පත හතර ඉවරයි මොකද ලම්බකයක් නිර්මාණය කිරීම. දැන් මෙන්න වන්නලිනු සරල රේඛාව. සරල රේඛාව මෙන්න ගිහින් මෙන්න. මෙහෙම එන්න ඕනේ අර පිරස් මෙන්න ඕනේ මෙන්න. මෙන්න සරල රේඛාව. හරි මේ සරල රේඛාව දැන් ඔයගොල්ලන්ට මම කියුත් එකේ ඉන්නවා PQ. PQ සරල රේඛාවට බාහිරින් ඉන්නවා R කියන ලක්ෂයක්.
R වල ඉඳන් මේ PQ සරලරේඛාවට ලම්බකයක් ගන්න. මේ නැන්දොත් හරියද? ඔය දෙක ලම්බකයක් වෙන්නේ නැහැ. ලම්බකයක් වෙනවා නම් මේ ලක්ෂයේ නම් මම මේ ගේන රේඛාව මේ සරලරේඛාව නගගෙන යන තැන තියෙන්න ඕන ඍජුකෝණයක්. මේක ඍජුකෝණයක් නෙවෙයි. එන එක හරියන්නේ නැහැ. කොහොමද මම ලම්බකයක් අඳින්නේ? මෙන්න මේ. හොඳට බලන්න. හොඳේ. දැනට ඔයගොල්ලෝ දන්න පොඩි වැඩක් තියෙන මොකද්ද මේ මේ අපේ රිහිත් චතුරස්‍රය භාවිත කරලා මෙන්න මේව දිවුවා නම් මේෙන් යන ලම්බකය. කොහොමනේ අනිත් දැනගන්නේ දැන් දන්නවනේ මොකද? එහෙනම් මේ ඍජුකෝණයේ ත්‍රිකෝණයේ භාවිත කරලා මෙයාට මේ ලක්ෂ මෙයාට සම්පාත කරන මේ ලක්ෂය මාමුල ගැන තමයි මරන්න ආන අන්න ලම්බකේ. එහෙම නෙමෙයි. කවකටුව භාවිත කරන්නේ අපි. කවකටුවෙන්. කොහොමද කවකටුවෙන් අඳින්නේ? ගත්ත කවකටුව මම මේ ආර ලක්ෂේ නම් මේ රේඛාවට ඇති දුර කියලා හිතන දුරට වඩා වැඩි දුරක් කවකටුවට ගන්නවා. හරි? මෙතන මේ මොකද කියන්නේ මේ? මෙතන නම් මේ තියෙන දුරට වඩා වැඩි කියලා හිතන දුරක් කවකටුවට ගන්නවා. අරගෙන ආර ලක්ෂේ මත කවකටුවේ දුර තියලා මෙන්න මෙහෙම මේ රේඛාව ස්ථාන දෙක දෙක ඡේදනය කරනවා. මේ දැක්කද? ස්ථාන දෙක දෙක ඡේදනය කරනවා. හරි? මෙතන තමයි කවකටුවේ දුර තියලා මෙහෙම ඡේදනය කරන්නේ. ඊට පස්සේ දුර වෙනස් වුණාට ගැටලුවක් නැහැ ඊට පස්සේ හරි මොකක්ද අපි කරන්නේ මෙන්න මේ ඡේදන ලක්ෂ දෙක තියෙනවානේ පැහැදිලි කරමු කරන්නේ මේ ඡේදන ලක්ෂ දෙක මේ බලන්න මේ ලක්ෂයයි මේ ලක්ෂයයි මෙන්න මේ ඡේදන ලක්ෂ දෙක හරි මේ ඡේදන ලක්ෂ දෙක මත තියලා ඔන්න මෙයා මත තියලා මම මෙහිම ඡාපයක් අඳිනවා මේ ඡේදන ලක්ෂය මේ ඡේදන ලක්ෂය මත තියලා ඡාපය මේ වගේ ඡේදනය කරනවා දැක්කද කරපුදේ මේ ලක්ෂ්‍ය මත තියලා මෙහෙම ඡාපයක් ගන්නවා මේ ලක්ෂ්‍ය මත කව කටයුතු දෙලා යා මේ වගේ ඡේදනය කරනවා හරි දැන් මොකක්ද කරන්නේ අර උඩ තියෙන ආර ලක්ෂයයි උඩ තියෙන ආර ලක්ෂයයි මේ ඡේදන ලක්ෂයයි මම මෙන්න මෙයා කරනවා නැත්තර මෙතනින් යාර කැඩිරක් ගන්නවා හරි මොකද මට ඕනේ මේ පොතස විතරයි මෙන්න ආර වල ඉඳන් PQ ට ඇඳපු ලම්බකය බාහිර ලක්ෂයක නම් සරල රේඛාවකට ඇඳ මොකද්ද ලම්බකයක් හරිනේ ඔයගොල්ලන්ට ඩියුට් එකේ මම දීලා තියෙන ඉඩ ප්‍රමාණය ඔක ඇඳ ගන්න පුළුවන් පුතේ හරි මෙහෙම හිතන්න මෙන්න සරල රේඛාව මෙන්න බාහිරින් තියෙන ලක්ෂය මේක හිතන්නකො මේ AB සරල රේඛාවට බාහිරින් ඉන්නවා P කියන ලක්ෂය එයාගෙනම් තමයි මෙතෙන්ට ලම්බකයක් අඳින්න ඕනේ හරි දැන් පොඩි අවුලක් තියෙනවා මොකක්ද අවුල දැන් අපි දන්නෝ දැන් මොකද්ද මං කිව්වේ මේ බාහිර ලක්ෂයට කවකට තුඩ දියලා මේ රේඛාව ස්ථාන දෙකේ ඡේදනය කරන ජාපයක් අඳින්න කියලා කිව්වේ දැන් මෙහෙනම් ඡේදනය වෙනවා අර පැත්තෙන් ඡේදනය වෙනවද ඡේදනය වෙන්නේ නැහැ රේඛාව දිගමයි. ඒ වගේ වෙනවට ඉතින් තියෙන්නේ මොකද්ද? සරල ධාරය අරගෙන මේ රේඛාව පොඩ්ඩක් දික් කර ගන්න. සරල ධාරය අරගෙන රේඛාව පොඩ්ඩක් දික් කර ගන්න. මේ වගේ වෙනවා මම මේ රේඛාව පොඩ්ඩක් දික් කරා. හරිනේ? දැන් P කියන ලක්ෂය ගන්න මේ රේඛාවට ලම්බ කියන්නේ අඳින්න තියෙන්නේ. දැන් ගන්න කව කටුව අරගෙන P ලක්ෂය නම් මේ රේඛාවට ඇති ලම්බ දුරට වඩා වැඩි කියලා හිතන දුරක් අරගෙන මේ වගේ ස්ථාන දෙකදී ඡේදනය කරන්න රේඛා. මෙතනයි මෙතනයි. ඔන්න ඡේදනය කරපු ස්ථාන දෙක. මේ දික් කරපු කොටස එක හරියට තියෙන මේ අනු ලක්ෂය වෙන ඡේදනය කරපු ස්ථාන දෙක. දැන් මොකක්ද කරන්නේ? මේ ලක්ෂ දෙක මත තියලා දැන් මේ ලක්ෂය මත තියලා මෙහෙම ඉදිරියෙන් ඡාපයක් ගන්න. මේ ලක්ෂය මත තියලා මේ වගේ ආව ඡේදනය කරනවා. හරි? ඊට පස්සේ මොකක්ද කරන්නේ? මේ දෙන්නව යා කරන්නේ. මෙන්න ලම්බකය AB රේඛාවට P කියන බාහිර ලක්ෂයේ ඉඳන් ඇඳපු තේ ලම්බකය. ඔච්චරයි. ඇදලිද? හරි. දෙවැනි එක. දෙවැනි වැඩගත් කරන නිර්මාණය මොකක්ද? සරල රේඛාවක් මත ඇති ලක්ෂයක දීම රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම. සරල රේඛාවක් මත තියෙන සරල රේඛාව මත තියෙන ලක්ෂයක ඉඳන් ඒ රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්න. හරි? බලන්න. මේ
ඔන්න මං අදින වරල රේඛාව. අපි එකක් අදින්න පුළුවන් ගැවදී හැටේ. මොකද වෙන වරල රේඛාව. මේ වරල රේඛාව මම ඔයාලට දීලා දෙන්නම් AB. AB මත තියෙනවා C කියන ලක්ෂයක්. C කියන ලක්ෂයේදී අදින්න ඕනේ ලම්බකයක්. අපි මේ පැත්තට අදින්න ලම්බකයක්. රේඛාවක් මත ඇති ලක්ෂයකදී ලම්බකයක් නිර්මාණය කරන්න යන්නේ. හරි ලේසි. මොකද්ද කරන්නේ? කව කොටුල ගන්න පුංචි දුරක්. සෙන්ටිමීටර 1 1.5 වගේ පුංචි දුරක් අරගෙන සීගේ මත කව කටුවේ තුඩ තියලා දෙපැත්තෙන් මෙහෙම ඡාප දෙකක් අදිනවා. බලන්න. පේන්නේ නැතුව ඇති ඔයගොල්ලන්ට මම කරපු දේ සීගේ මත කව කටුවේ තුඩ තියලා මේ පැත්තෙන් මෙහෙම ඡාපයක් යන්දා පහළ පැත්තෙන් මෙහෙම ඡාපයක් යන්දා නේ. කව කටුවේ තුඩ සීගේ මත තියලා මෙහෙම මෙහෙම ඡාප දෙකක් යන්දා. හරි? සමදුරින් දැන් අනිවාර්යෙන් දුර වැඩි කරගන්න. අනිවාර්යෙන් කව කටුවේ දුර වැඩි කරගන්න. වැඩි කරලා මේ ඡේදන ලක්ෂ දෙක තියෙනවානේ මෙයි මෙයි මේ ඡේදන ලක්ෂ දෙක මත කවකටු දුන්න තියලා මේ ලක්ෂය මත කවකටු දුන්න තියලා මට මේ පැත්තට ලම්බකයක් අඳින්න ඕනේ මෙහි නැන්ද ඡාපයක් මේ ඡේදන ලක්ෂය මත කවකටු දුන්න තියලා මෙහි නැන්ද ඡාපයක් දැන් ඕගොල්ලන්ට පේනවා ඡාප දෙක ඡේදනය වෙනවා මෙන්න මෙතෙන්දී ආන් මේ ඡේදන ලක්ෂයයි C ලක්ෂයයි මෙහිම යා කරා මෙයා අනිවාර්යෙන් මොකක් කරනවද පුතේ C ලක්ෂයේදී AB ට අදින ලද ලම්බකයක් වේ. වැඳලා තින්නේ C ලක්ෂයේදී AB ට අදින ලද ලම්බකයක්. හරි? C මත කවකටු දෙක දෙලා සමාන දුරින් දෙපැත්තෙන් ඡාප දෙකක් ඇඳලා මේ ඡේදන ලක්ෂ දෙක මත තියලා මෙහෙම ඡේදන වෙන ඡාප දෙකක් ඇඳලා මේ දෙන්නා යා කරා. දැන් ඔයාලට කල්පනා වෙන්න පුළුවන් මෙන්න මේ පස්සේ කව කටුව අරගෙන Q ලක්ෂය මත කව කටුවේ තුඩ තියලා දැන් Q ලක්ෂයට නේ ලම්බකය අඳින්නේ මේ දෙපැත්තෙන් මෙහෙම ඡාපයයි මෙහෙම ඡාපයයි හරි දෙපැත්තෙන් ඡාප දෙකක් ඇඳගත්තා හරි අනිවාර්යෙන් දුර මොනවා කරන්න ඕනද වැඩි කරන්න ඕනේ අනිවාර්යෙන් දුර වැඩි කරන්න ඕනේ ඊපස්සේ හොඳේ මතක තියාගන්න දුර වැඩි කළා මෙතන ඡේදන ලක්ෂය මත තියලා මේ වගේ ඡාපයක් ඇඳ මේ ඡේදන ලක්ෂය මත තියලා යා මේ වගේ ඡේදනය දැන් මොකද කරන්නේ අර ඉහළ ඕගොල්ලන්ට තියෙන ඡාප දෙක ඡේදනය වෙන ලක්ෂය ඒ ඡේදන ලක්ෂය Q ලක්ෂය වෙනවා කියනවා කරනවා පුතේ යා කරන්නේ මෙන්න Q ලක්ෂයට PQ රේඛාවේ Q ලක්ෂයට අඳපු ලම්බකය හරි හරි ඔන්න දැන් එහෙනම් ඉගෙන ගත්තා ගොඩක් දේවල් මූලික පට හතර ඉගෙන ගත්තා ඊට පස්සේ ඉගෙන ගත්තා මොකද්ද බාහිර ලක්ෂයක සිට සරල රේඛාවකට ලම්බකයක් නිර්මාණය ඊට පස්සේ ඉගෙන ගත්තා සරල රේඛාවක් මත ඇති ලක්ෂයකදී සරල රේඛාවකට ලම්බකයක් නිර්මාණය හරි හරි පුතේ දැන් අපි අදට කතා කරපු ටික ඇති හොනේ මූලික පට හතර ඉගෙන ගත්තා ඊට පස්සේ බාහිර ලක්ෂයක සිට සරල රේඛාවකට ලම්බකයක් ඇඳීම ඉගෙන ගත්තා සරල රේඛාවක් මත ඇති ලක්ෂයකදී සරල රේඛාවකට ලම්බකයක් ඇඳීම ඉගෙන ගත්තා. තව අපි මේ පාඩමේ කතා කරන්න තියෙනවා මම ඉතින් ලබන සතියේ තියාගන්නවා ලම්බ සමච්ඡේදකය. දැනටමත් ඒක දන්නවා. කෝණ සමච්ඡේදකය. දැනටමත් ඒක දන්නවා. හරි? ඒ දෙක අලුත් දේවල් නෙමෙයි අපිට. නමුත් මම ඒ දෙකත් තමයි මතක් කරනවා. අනිත් එක තමයි කෝණමානෙ නැතුව කෝණමින් ඉගෙන ගන්න. මෙච්චරකල් ඔයගොල්ලෝ කෝණෙන්ද කෝණමානෙන්නේ? මෙච්චර කාලයක් පුතේ ඔයගොල්ලෝ කෝණ නිර්මාණය කරන්න භාවිතා කරේ කෝණමානෙ. අංශක 60 35 105 75 120 සරල ධාරයයි විතරක් භාවිත කරලා හරි ඊපස්සේ කෝණ පිටපත් කිරීම ඉගෙන ගන්නවා අද මේ කතා කරපු ඒවායේ ගැටලු කීපයක් අපි සාකච්ඡා කරනවා ඔය දේවල් තමයි පුතේ අපිට තව මේ පාඩමේ ඉතිරි වෙලා තියෙන්නේ ඉතින් මේ නිබන්ධනය ඩවුන්ලෝඩ් කරගත්ත නැති අය මේ නිබන්ධනය ගන්න ඕගොල්ලන්ට
ලාභ අලාභ ප්‍රතිශත සම්බන්ධ ලාභ අලාභ ප්‍රතිශත සම්බන්ධ ටියුට් එකක් දෙමේ මම ලැබෙන සලස්සලාදී ඇගෙයිම ඒක බලන්න ඕගොල්ලන්ගේ මයි ටීචර්ස් එකේ ඕගොල්ලන්ට අර පහල තියෙන ඇගෙයිම් කියන කොටසෙන් ගන්න පුළුවන් එතන ප්‍රශ්න 10ක් තියෙනවා ඒ ප්‍රශ්න 10ටත් උත්තර දෙන්න අපිට ප්‍රශ්න 10ද සාකච්ඡා කරන්න බැරි වුණා වෙලාවමදී අපි ඒකත් සාකච්ඡා කරනවා ඉදිරියේදී මේ නිර්මාණ පාඩමේ ටෝ ටිකක් අපි සාකච්ඡා කරනවා එහෙනම් අදට අපේ පාඩම අවසానයි සියලු දෙනාටම සුබ සතියක් ඉතින් ආයුබෝවන්.